ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡාවකට අවස්ථාවක් ලබා ගන්න තියෙනවා. ඒ නිසා ලිඛිත ප්‍රශ්න දැන්වත් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවස්ථා දෙකකට ගත්තොත් ශරීරයේ හිත පවත්වනකොට අතේ මස්පුඩු දැනෙනවා කියන්නේ අදහස් කරන්නේ හිත සාමාන්‍ය ප්‍රමාණයට ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හිත නිකන් අඩහීන තත්ත්වයකට පෙරලෙන පටන් ගන්නවා. එතන ඉඳලා ඒ හීන අතරමැද ආනපාන දැනෙනවා. ඒ තවදුරටත් මේ පළවෙනි එක තමයි පළවෙනි අවස්ථාව, දෙවෙනි එක තමයි හීන අතරම ආනපාන දැනෙන එක. ඊටත් වැඩිය මේක හරි කියලා හිතන ඉස්සරහට ගියොත් ආනපන දැනෙන තැනත් අහුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක අපි හැමදාම ආධුනිකයෙක් වාගේ අපේ මූලික තැනෙන් පටන් අරගෙන ඔක්කොම හේම වෙනකොට, ඔක්කොම සිද්ධි වෙනකොට, ඔක්කොම පදන් වෙනකොට ලාවට ආනපන දැනෙනවා. ඒක දිගේ හොඳට හිත සුවඳ වෙනකොට, යාළු වෙනකොට වදින තැන දැනෙනවා. අර ඒ විදිහ තමයි ටික 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 යාලු කරගෙන යන්න තියෙන නමුත් ටිකටම සත්‍ය තියෙනවා. ශරීරයේ මේ ඇතුළට ආපු සත්‍යයක් තියෙනවා. ඉතින් ඒ සත්‍ය ඇතුළත ගැඹුර tempakkම ඇචිලිම සඳහා බොහෝම ඉවසිල්ලෙන්, බොහෝ මිත්‍රව, බොහෝම සුහදව කටයුතු කරගෙන යන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට ඒ ඇති වෙන දිය රැලි නතර වෙලා ඡායාව පේන, පිරිසිදු පේන අවස්ථාව වගේ හිමීට මිර tempakk වෙනවා. ඒ අල්ලගත්තට පස්සේ චලදාසෝ විනාඩි ගාණක් යනවා. පස්සේ අනෝට ඒක ඉක්මනට 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 සුද්ධ වෙන්න, සීත වෙන්න පටන් ගන්නවා. හුරුකම මත ඒක පිළිබඳව තියෙන සුවතකම, මිත්‍රකම වැඩි. ඒ නිසා මේ 1-2 පියවර වල දෙක වශයෙන් ගණන් අරගෙන මෙහෙම ජීවත් වුණ 4 වශයෙන් ඉදිරියට යනවා කියලා හිතලා වීතිය ධෛර්යය ඇති කරගන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. I find it easy to know the right-hand falling of the object coming to contact with the high-stand table and to see the local nature of it. But the thoughts are subtle and elusive. To take a subtle way, you see me as my thought. If I try to make an attempt to focus on the thought and see the local nature, I think I may be able to tackle that. And I am trying to step away before maturing in the process. Please remember. So nothing too much worry about the thoughts as far as you can understand the rising and falling. It is understand the materiality, and through materiality or through the familiarization of the materiality only you can go to the mentality. So therefore thoughts come under the mental category. If the mind naturally goes to thoughts, never mind, but never try to analyze it. By analyzing you are promoting thoughts. Instead, when and where possible, keep it with the materiality, that is to say, in breath and out breath, when it is become mature, when it is become master, you can understand or you will be more qualified to go into mentality. So therefore, first thing first, concentrate on the primary object. As the father Thank you.
එකකට උත්තර දෙනවා නම් ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය සුඛය කියලා තමයි චෛසික ධර්ම වැඩෙන්නේ. ඉතින් ඒක නිසා ආධුනික වෙලාවේ මේ ප්‍රමෝදය මේ ප්‍රීතිය මේ පස්සද්ධිය මේ සුඛය කියලා තේරෙන්නේ නැහැ. සමහරවිට අලුත් දෙයක් තේරෙනවා. කොහොම නමුත් ඒවා ඉස්ලාම දවසේ ප්‍රමෝදයේ බුද්ධ විඳට දෙවෙනි තුන්වෙනි දානකට එකේ සිලිරාවේ නැහැ. ඉච්ඡර ආශාවයක් ඉන්නේ නැහැ. ප්‍රීතිය ඔය හැම එකම එකවල පළවෙනි වතාවට බුද්ධ විඳිනකොට ඒක ලොකු සිලිලාරයක් ලොකු ජයග්‍රහණයක්. එක්කම දේ නැවත නැවත කරනකොට ඒකේ තියෙන ඒ කිලිපොළන ගතිය අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනකොට හොඳට බඩගිනි වෙලාවක පළවෙනි පිට දිව්‍ය භෝජන යටි රසයි. දෙවෙනි පිට 3 4 5 6 වෙනකොට බත් එකේ පායල කියන්න වෙනවා. බොහෝ විනාඩි ගානක් ඇතුළත ඒ බත් පිටේ තියෙන රස බත් පිටේ තියෙන ආස්වාදය අඩු වෙනවා. ඒ තමයි ප්‍රීතිසුඛ වගේ හැම චෛතසිකයෙම ආරම්භයේදී බොහොම ලස්සන සිලිලාවක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය ඒකට මේ මුළු ප්‍රශ්න තුනම ඒකට කෑදරකම ලියපිනවා. ඒ නිසා ඒ කෑදරයට වැඩිකල් භාවනාව කරන්න බෑ. පටන් ගන්නකොට තියෙන මේ සිලිලාර ගතිය නැවත නැවත පුත්තිනුට අඩු වෙනවා. ඒ දෙවෙනි කේදී අහනවා පස්සද්ධිය සුඛිය අතර සම්බන්ධතාවේ පස්සද්ධිය පැත්තම සුඛේ ඉන්නේ. තුන්වෙනි කේ අහනවා නැවත නැවතත් නැසුව සේවාව සඳහා පස්සද්ධිය සම්බන්ධ කරගන්න තියෙනවා. කියදෙන දෙයක් මෙසක අපිට කරන්න බෑ. අපිට කියන්න පුළුවන් පස්සද්ධිය නැති හැම වෙලාවෙම ශරීරයට වදයක්. පස්සද්ධිය නැති හැම වෙලාවෙම හිත තියෙන කොට දාපු මාළුවෙක් වගේ. ඒක නිසා අපි පස්සද්ධිය නැති හැම වෙලාවකම අපිට වෛර කරගන්නවා. පස්සද්ධිය ඉන්න වෙලාවක විතරයි අපිට බබා දෙයියලා සැනසුමක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් තරම් ඒක දුන්නට පස්සේ ඉස්ලාම් පස්සද්ධියට ගිය දවසේ 2-3-4 යනකොට ඒකේ තියෙන අත්දැකීමේ පරිණාමයක් සිද්ධ වෙනවා. නිකන් බොද වෙලා යන ගතියක් වගේ වෙනවා. ඉතින් ඒක තමන්ට කරන්න තියෙන්නේ භාවනා කරගෙන යනකොට ඒ අදාළ හේතුඵල ක්‍රමයේදී වා පහළ වෙනවා. ඒක පිළිබඳව හරියට පස්සද්ධිය ලකුණ මෙහෙමයි කියලා ඉරක් ඇඳලා පොටුවක් ඇඳලා ඉඩම් අයින් බෙදනවා වගේ බෙදන්න අමාරුයි. අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ තියෙන සිලිලාරිය අඩු වෙනවා. නමුත් ඒක අතුරු ඵලයක් විදිහට භාවනා කරනකොට Tamanට හම්බ වෙනවා. ඒ නිසා ඒකට එම් කරලා භාවනා කළොත් ඒක තමයි බිස්නස් බුද්ධිසම් කියලා කියන්නේ. ඇමරිකන් බුද්ධිසම් කියන්නේ ඕනෝකට. ඇමරිකන් කාර්ය භාවනා කරන්නේ ඒක ලබාගෙන සුව වෙන්න. ඒ නිසා ඒක හටියට විශේෂණය කරලා කතා කරනවා. භාවනා කරන කෙනා හිතන්න ඕනේ අපි මේ වේදකමට වැඩිය හෙදකම හොඳයි කියන අත්පොතේ කියන්නේ හෙදකම කරනකොට වේදකම නිකම්ම සිද්ධ වෙනවා. ඒක නිසා පස්සද්ධිය අදාළ වේදාවට අවශ්‍ය කෘත්‍ය කරાવી තමන්ගේ භාවනා දිගට කරගෙන යන්න ඕනේ. ඒකට එම් කළා භාවනා කරන්න බෑ කියලා නම් කියන්න බෑ. එම් කළොත් නිවන වගේ තියෙන වටිනා ධර්මයක් පැත්තකට කරලා අවතෑන් කරලා පස්සද්ධිය සුවේ කියන එක ඉස්සරකට ගැනීමක් වෙනවා. ඒ ඉච්ඡා සෞඛ්‍ය සම්පන්න අනුවත කළ හැකි පරමාර්ථයක් නෙවෙයි, වටිනාකමක් නෙවෙයි. එනිසා අපි තනුව අපි නිවන් ගමනේදී අතුරුඵල විදියට පස්සද්ධිය සුවසේවාව ලැබෙනවා. ඒක අපිට ලැබෙන අතුරුඵලයක් විදියට කටයුතු කරන මිසක ඒකට සැලසුම් කරලා කරන එක එච්චරම අගේ කරන්න හොඳ නැහැ. නමුත් ඒකෙන් අපි අගේ කෙරුවේ නැහැ කියලා ඒක ධර්මතාවය වෙනක් දක්වත් සමහර කෙනෙක් ඒකම සැලසුම් කරලා කටයුතු කරන ගතිය නැහැ කියලාත් කියන්න බෑ. ඒක නිසා ඔය යන විදියට යන්න එතකොට අපි දන්නේ නැහැ කාලානුරූපව ඒ පස්සදිචයිසිකින් කෙරෙන්න ඕන කටයුතු වෙයි. ඒකටම සැලසුම් කරලා කරන එක පුළුවන් තරම් අන්දෝත්සාහය කරන්න කියන එක තමයි මගේ යෝජනාව. So this I will categorize these three experiences. The vibration is the most primordial, primary initiative. Upon that only my breath happens. Experience related to the in-breath and out-breath happens in the background of vibration. So if you can have the vibration, it is much advanced. So when you observe in the vibration, upon that
in-breath, out-breath happen, rising and falling happen, thoughts happen, feelings happen, everything happens. So you still you can't discern what is the canvas and what is the diagram, what is the drawing. So you have to understand canvas is the vibration. In that vibration, at a time in-breath, out-breath, at a time rising and falling, at a time thoughts, sounds happen. So whenever you are focused with that kind of in-breath and out-breath, when the nivaranas, when the five hindrances disappears, natural glittering nature of the mind appears like the brightness. Whenever again the hindrances come, you feel not much clarity, not much pure. So these are things happen. So when and where it happens, very difficult for a beginner to understand it. It is a gradual process. More familiarization and with more theoretical understand, later you will can see the map. You can see the circuit behind. It is not a much of a necessity for you to continue. Regularly you practice, these signs indicate the progress is happening. So later, whenever you get a chance to read and listen about the map, about the formulas, about the circuit, you are justifying your experience with this theoretical understanding. It is also a good, very inspiring experience, but for the moment, this is good. You can continue without any hesitation. මේක සාමාන්‍යයෙන් අර පෙනිච්ච සංඥාවල් දිය වෙලා යන වෙලාව අරමුණ අරමුණු කරගන්න බැරි වෙලාව ඉතින් ඒ වෙලාවේදී මොකේද හිත පිහිටවන්නේ කියන එක සාධාරණ ප්‍රශ්නේ. නමුත් Tamand තේරෙයි මේ වෙලාවට හිතේ ඇත්තටම උපතිසවශිකමක් නැහැ. හිත දන්නවා ඒකට කරන්න ඕන දේ. Tamand කරන්න තියෙන්නේ නිකන් හදිහිට රැතිස්සේ උතුරුතරෝ දිහා බලාන ගමන් කරපු ගල් සාත්තුවක් කරත්ත පෙළක් ඉර නගිනකොට උතුරුතරුව නොපෙනියන උතුරුතර නොපෙනී කියන තමන් දන්නවා දැන් මේ යන දිශාව දැන් දවල් එළිය පහළ වෙගෙන එනවා එතකොට උතුරුතරුව නැතුණා කියලා බය වෙන දෙයක් නැහැ බය වෙනකොට ආයෙ උතුරුතරුව එනවා ඒ වගේ තමයි හිත ඇවිස්සුණු තනපණි මත වෙන ඇවිසි නැතුව සාන්ත වෙනවා නම් සාන්ත පැත්තට යන්න ඕන නම් ආරමුණක් ඕනේ නැහැ ફોકસ කරන්න තැනක් ඕනේ කරන්නේ නැහැ ඒක තමයි අපි ලබන සුවිශේෂී දැනුම ඉස්සලා අපිට ફોકસ කරන්න තැනක් ඕන බෙන්ච්මාක් එකක් ඕනේ හොඳට පුරුදු වුණාට පස්සේ බෙන්ච්මාක් එකක් නැතුව සයින් එකක් නැතුව ඔබ්ජෙක්ට් එකක් නැතුව සතියට කෙලින් හිත ගන්න පුළුවන් කියලා පෙන්නනවා ඒක හරියට උලන් වදින්න නැත්තන්ටපත් වෙන පහන් දැල්ල වගේ උඩටම තමයි එක්පත් වෙන්නේ උලන් වදිනවා තමයි සැලෙන්නේ ඒ වෙලාවට බලන්න ඕනේ භාවනාවට ජග් ගහන්න ඕනේ නැහැ දැන් සතියට කෙලින් නැගිටලා ඉන්න පුළුවන් මොකක්වත් නැතුව තමයි පුළුවන් තරම් පැත්තකට වෙන්න බෑ. ඊගාට මොකද කරන්න ඕන? මොකටද ફોકસ කරන්න ඕනේ කියලා කියන්නේ අර තනියම නැගිටින්න හදන මේ සතියට කුණ්‍ය ගහන්න හදනවා. ඉතින් ඒ නිසා දරුවා නැගිටලා යන්න හදනකොට ඌට යන්න දෙන එකයි තියෙන්නේ. වැටෙනවා දෙසරැත් උන්තර. ඩක් ගාල වැටෙන්නේ අර පොඩියු. නාසිකේ වැටෙනොත් එම අන්තභාගයද. කවදාකවත් පොඩියු ගන්නව මොකුත් වෙන්නේ නෑ. දැන් අම්මලා බයයි වැටෙනකොට අමාරු වෙයි කියලා ඌට අර ට්‍රයිපෝඩ් ගහනවා දෙයට චූට මොඳු වැඩ බල හරියන්නේ නැහැ දැන් හදන උන්ට මොඳ නැහැ ඉස්සරේ වනේ ගෝපලේ පොඩි එකා තිබ්බට පස්සේ ඌ නැගිටිනවා වැටෙනවා අල්ල කඩා ගන්නවා වරින් වර ඒකෙන් තමයි හයියෙන්නේ අක්විචාරණාසලා පෙන්වලා දෙනවා ඒ සතිය හරියගෙන එනකොට අර මොනේ හිත පිට අරමුණ දෙපත්ත එකගෙන එනකොට වැටි වැටි නැගිටින දරුවෙක් වගේ තනියම නැගිටින්න ඉගෙන ගන්නවා එතකොට මොකක්ද අත්තල දෙන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ කියලා නම් අම්මට කියන්නේ උඹ වැඩක් බලන්න පැත්තකට යන් කියන එක විතරයි. දරුවට නැගිටින්න දෙන එකයි තියෙන්නේ. දරුවා අත්තල අල්ලන්නේ නැතුව නැගිටින්න පුරුදු වෙන වෙලාව. හැබැයි ඇස් බැල්ම තියෙනවා. කල්ල කඩාගත්තොත් එම් බේත් ටිකක් දාන්න ඕඩු කොළඹ බෝතලක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දරුවට නැගිටින්න දෙන්න.
ඔය දරුව නැගිටින්න හදන්නේ. එයාට අත්තල දෙන්න ඕන නැගිටින්න බැරි වෙලා. වැටුනොත් අත්තල දෙන්න. අත දෙන්න. නැත්තම් ඔබ නැගිටිනවා. චේතනායින් නැති වෙන්න රැකගෙන ඉන්නවා සංඥා නැතුණයි කියලා කලබල වෙන්න නැති වෙන්න රැකගෙන ඉන්නවා ප්‍රයත්නයෙන් තමයි මේ පිරිසිදුකම රකින්නේ. පහු වෙනකොට කොච්චර හුරු වෙනවද කියන කිසිම ප්‍රයත්නයකින් තොරව ඒ පිරිසිදුකම රැකෙනවා. ඒ පිරිසිදුකම තියෙද්දිම ඒ පැත්තකින් හිතවිල්ලකුත් ඇවිල්ලා යනවා, මේ පැත්තෙන් සද්දකුත් ඇවිල්ලා යනවා, මේ පැත්තෙන් වේදනාවකුත් ඇවිල්ලා යනවා. අර විවේකෙටයි ඒ හිතවිල්ලටයි සමහිත සමානී තේනකොට කියන සංකාරුපෙක්කාව කියන්නේ විවේකයේ වගේම අවිවේකයේ සමසේ සලකන. එතකොට අවිවේකයට ඇවිල්ලා විවේකයට බාධා කරන්න බෑ. අවිවේකයට හැප්පෙන්න කියොත් තරහවම ප්‍රතික්‍රියා කරොත් විතර අවිවේකයට විවේකේ බාධා කරන්න පුළුවන් ඉන්නේ. දැන් ඔය කියන දේ සඳහන් වෙච්ච එක ප්‍රයත්නෙන් කරලා දෙනවා. ප්‍රයත්නෙන් කරලා පුරුදු වෙනකොට අවිවේකයට වගේම විවේකේ බාධා කරන හේතුවිල්ල කැවිලා ගියත් ඒක උපේක්ෂාවෙන් බලන්න ඉන්න පුළුවන්. එනවා පේනවා, ඇවිල්ලා බලනවා, මෙහෙට කොක්ක වදින්නේ නැහැ යනවා. ඒක හරියට කියනවනම් දෙන්නේ හොඳට කලින් අදාගත්ත සල්සමක් අනුව යම් දෙබසක ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඒ දෙබසට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් අවධානය ගන්න නම් අර දෙන්න ඒ දෙන්නගේ වැඩ කරගෙන යනවා. මෙයා ටිකක් කරලා බලන්න යනවා. හැදිච්ච කෙනෙක් නම් යනවා. හැදිච්ච කෙනෙක් නම් තමයි පොඩ්ඩක් නතර වෙන්න මට කතා කරන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා අපි මේ ඒ ආවේ කනදී ආ බලලා එන්න කිව්වේ නැත්නම් එයාට බෑ මේ දෙබෙදර සම්බන්ධය. ඒ වගේ තමයි අපි අර විවේකයේ ඉන්නකොට අවිවේකකාරී දේවල් ආවට ඒක ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒක මගේ කියා ගන්න නැතුව හිටියොත් විවේකයටයි අවිවේකයටයි සමහිතින් බලන්න පුළුවන්. ඒක තමයි සංකාරූපිකා කියලා කියන්නේ. සංස්කාර තියෙනවා, සකස් කිරීමට අවශ්‍ය කුප්පණ ගතිය එනවා, ඖෂධ ගතිය එනවා, එහෙම නැත්නම් අවධානය ගන්න දේවල් එනවා. දැක්කේ නැහැ වගේ, දැක්කම මොකද දැක්කේ නැහැ වගේ, ඇහුණාට මොකද ඇහුන්නේ නැහැ වගේ, දැනුණාට මොකද දැනුණාසේ, හිතුණාට මොකද නොහිතුණාසේ හිටියොත් ඒකට කරගන්න බැරි වෙනවා, මොනවත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක අමාරුයි. ඔය දිවිමි කියන විදිහට අර විවේකයේ විතරක්ම රකින්න උපේක්ෂාව උපේක්ෂාව කර තමයි සංකාර උපේක්ෂා කියන්නේ. දැන් නැහැ විවේකයට අවිවේකයට සමහිත කරන්න. පෙරවදාචේ අවිවේකයේ බල පිටර අවිවේකයේ විශේෂකතිය මර. ඒක ටිකක් පුහුණුවෙන් ගන්න ඕන එක. Your most precious advice to one of us. May your
This has to wait for 2-3 days towards the end of the retreat, only these kind of questions happen. One day is very good, then what is the advice before going home? And anyway, I would say, if you know the way to respect the Buddha is associate virtuous friends. Kalyana Mitta Ashraya, that is the maximum. Buddha says this is our path, what you call celibate life, is very difficult. But whenever you meet the noble friend or friends, your whole task is finished. Then you have to just be with the friend, that's it. So therefore don't expect Buddha to come again. Buddha is the best. See the next best. And compromise with it, and then ultimately you will be refined and go to the highest noble friend. So therefore you have to be a friend to yourself, then only you will find a friend outside. If you are not friendly with yourself, sorry. You never find anything outside. So therefore try to sit comfortably, love your comfortable city. Be friendly with your body. Be as much as possible with a relaxed, comfortable body. That is the way to find the Kalyanamitta within. Soon you find Kalyanamitta within, you find Kalyanamitta outside. If you can't find yourself happy with your comfortable sitting, you are not qualified to see Kalyanamitta out. Therefore you find the world is deteriorating, it is eroding, it is lack of moral responsibility and everything. That is nothing because you are not friendly with yourself. First be with yourself and look for the friends outside. Whenever that happens, you find you are in a already running train. Train is running towards the Nibbana. You have nothing to worry, just sit and wait. Don't try to go drive the train. There's an engine driver there. You have nothing to do, you are not the guard, you are not the driver. Just wait and sit and wait. So, but the thing is, how to get into the train is the difficult thing. That is to say, find Kalyanamittas. So you have to be qualified first and then your qualification will be appreciated soon. අද ධර්ම දේශනාවට අපි ඔකට අපි විස්තර සහිතව සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ධර්ම දේශනාවෙන් පස්සේ උත්තරුම් නැත්තම් මට හෙටත් ඔය ප්‍රශ්න නගන්න. බුදුජානක කියලා කියන එකක් තමයි ඔය කියන්නේ. ඒ නිසා හරි අරකට පස්සේ ඔක තමයි එන්නේ. ඒ නිසා අද ධර්ම දේශනාව පොඩ්ඩක් ඔබගෙන සාකච්ඡා කරමු. තරම තමල්ලඟ සුදුසුකම් නැතුව ඒ සුදුසුකම තමල්ලඟ තියෙනවායි කියලා අතිවාසියෙන් කතා කිරීමට කියන්නේ අවස්ථාවාදී කියලා. තමන්න සුදුසුකම් තියෙනවා සුදුසු නිලයේ සුදුසු සැලකිල්ල ලැබේ. සුදුසුකම් නැතුව ඒව ඉල්ලන් ගන්නවා මන්ත්‍රීතුමා විදිහට අරගෙන යනවා අනම්මනම් කියලා කියන්නේ අවස්ථාවාදී. ඒ නිසා තමන් ළඟේ සුවාන් වෙලා නැතුව සුවාන් නැයි කියලා හිතන එක එක මෝඩකමට කෙරෙනවා අවස්ථාවාදී අනෝ කියනවා අධිතක්ෂේරුණි හකේ. නමුත් ඒක දඬුවම් කළ යුතු වැරද්දක් නෙමෙයි. මේ අපි මුළු මේ ලෝකේ ඉන්න හැම කෙනාම අවස්ථාවාදී. ඕමත්ම කලාතුරකින් තමයි සුදුසුකමට සැලකිල්ලෙනකම් බලන්නේ. අපි සුදුසුකම් ලැබලා ඒක උවාද කරනවා. ඒ නිසා අවස්ථාවාදී වුණොත් කර්මශා කර්මඵලයේ හේතුඵලවාදී දැන ගැනීම බාධා වෙනවා. ඒ සුසුකම් තියෙනවා නම් ඒකට සැලකිල්ල ලැබෙයි. හේතුඵල ධර්මය අනුව ඒකට කෑ ගහන්න ඕන කමක් නැහැ.
ඒක නිසා මුලින් සුසුසුකම් පහසුකම් නැතුව මෙහෙම වුණයි කියලා හිතා ගන්න හෝ කියා පාන කෙනාගේ තියෙන්නේ අධිතක්ෂීව මෝඩකම හෝ අවස්ථාවාදී ඒක මේ ලෝකෙ ඉච්චර භයානක අකුසල කර්මයක් නෙවෙයි. හැබැයි රැවටිල්ල. දෙක සියිරිතයක් ලකුණු ලබා ගත්තයි කියලා අනික් අයට තේරෙනවද කියන එක අපි විභාගයක සාමාන්‍ය පාසයක ලංකාවේ දෙන ලකුණු 33. නමුත් ලියුපු එක නම දන්නේ නැහැ මම පාසියේද පෙළේද කියලා. ලියලා ඉල්ල ප්‍රතිඵලයෙන් කම්ම ෂුවර් නැහැ. ඒ වගේම අනික් කෙනෙකුට කියන්නත් බෑ මෙයා පාසියේද පෙළේද කියලා. මොකද 33 ගන්න ගත්තට ලොකු වෙනසක් නැහැ. මොන ක්‍රෙඩිට් එකක් තියෙන කෙනෙකුට නම් රැට්ටුණක් හිතන්සලා මෙයා ක්‍රෙඩිට් එකක් නැතුණත් පාස් වෙන්න ඉඩ තියෙනවා. ඩික්ටේෂන් එකට පහසුකම් තියෙන එක කරන එක නම් පාස්නෙක ඩික්ටේ ක්‍රෙඩිට් හරි ගන්න පුළුවන්. ඒ නිසා 33 කියලා කියන්නේ එච්චරම කැපී පෙනෙන ලකුණු ප්‍රමාණයක් නෙවෙයි. මොකද මගේ ජීවිතේ පාස් වෙච්චරක භාගම පාසෙලා තියෙන්නේ 3rd class එකේ පාස් කරලා. 33 තමයි අන්තං එල්ලිලා යනවා මට ප්‍රතිඵල එනකන් ෂුවර් නෑ පාස් වෙන්නේ කියලා. අපි ආලෙවනේ SSC කියලා නෑ GCA O level කියලා. ඕ ලෙවල් ප්‍රතිපලාව පළවෙනි වතාවට මම ගෙදර ගිහිල්ලා මේ අක්කලා එකේ hina වේ වලා hina චිවර් තෙල්නේ ඉතින් මම ගියා වැඩ තුනක් පාස් කියලා. ඊට පස්සේ අම්මා ගෝණී පොඩි පුතා ඒ ඇති අම්මා දෙකේ පන්තිර ගිය කෙනෙක්. ඒ නිසා අම්මා කොහොමද මෙසේජ් වැඩ තුනක් කියවම ලොකු දෙහැතරම් මම වැඩ ආයේ සම්මානයක් තිබුණා මට. මං ගිලක වැඩ තුනක් පාස් කියලා. ඊට පස්සේ අර මේ ඔක්කොමල බැන්නයි ඒ পেපර් තුන කර කර මේ කරාට වැරදිලයි කියන. එතන මට කොහොමද පාස් වෙන්න බැහැ කියන. ඊට පස්සේ කමන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පස්සේ ටිකක් කළා මම පුංචි කතා කරලා කිව්වා ඒකට කමන්නේ නැහැ. මම දෙවෙනි සැරේ කරපන් කියලා. ඊට පස්සේ මම පුංචි අර කොහොමද ඇත්තටම පාස්. වැඩ අටෙන් වැඩ හයක් පාස්. මොනම තාලින්වත් ඒකක් පිළිගන්නේ නැහැ. මොනව තාරිනවත් පිළිගන්නේ. ඒ මන හරි සන්තෝෂයි තීකරත් ඇරේ. විභාගයක් කියලා පාස් වෙනවා කියන හිතෙන් මං වගේ මැට්ටෙකට. ඊට පස්සේ දෙවෙනි සැරේ කෙරුවට පස්සේ ප්‍රතිඵල ආවා. අරිය මෙච්චර පාස් මෙයා මෙච්චර පාස් කියනවා ඉන්න රාවයක් කරන හර්ලාතරි. ඒ මං දන්නවා පේ කියලා. මගේ තුම නැහැ. ප්‍රතිඵල කියනකොට වැඩ හතයි සම්මාන හතරක් තියෙනවා මට. මම ඔලෙවල් මට කරන්න පුළුවන්. ඕලෙවල් කරනකොට පළවෙනි සැරේ අපි ඉස්කෝලෙන් කවදාකවත් කවුරුත් පාස් වෙන්නේ නැහැ. ඒක රෙජිස්ටර් ඉස්කෝලයක්. මම සබ්ජෙක්ට් තුනක් පාස් හතරේ. ඒ වෙලාවේදී බද්දුතින් මහමුත් හිටියේ අගමැති අධ්‍යාපන තියා ප්‍රසිද්ධයක් කරා. වැඩ තුන පාස් වෙච්ච හැරි ඔක්කොම අපි විශ්වවිද්‍යාලට ගන්නවා. ආනන්ද කොලෙජ් එකක් ගන්නවා විශ්වවිද්‍යාලයක් විදියට. කියලා දැම්මනකොට දැන් මම විශ්වවිද්‍යාලයක් කියලා ගන්න තේරෙනවා. අනේ බද්දුතින් මහමුත්ගේ වයිට් පේපර් එක පාස් වෙන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. දැන් දෙවෙනි සැරේ කරන්න බෑ කියලා මම හිතනවා. එතකොට මේ අයියලා කතා කරලා කිව්වා නෑ නඹට ප්‍රශ්නයක් නෑ. රුපියල් 80ක් දෙවන්න ඕනේ. රට රැකීමේ අරමුදට දෙනවා කියලා ඉතලා දීපන්. උඹ විභාගයක් කරපන් කියලා. ඔන්නේ ඉතලේ බලනකොට වැඩ හතර පාස්. වැඩ හතර පාස්. ඊදාස වැඩ S4ක් කිව්වහම දැන් කාලේ නම් කිට්ටු කරන්නේ නැහැ. ඉතින් මම කරපනේ දන්නවා ඉතින් යන්නේ නැහැ කියලා උත්තරට තවල් සකහලා ගොරය දැද බුදියන් ඉන්න වෙලාවයි නෑ නෑවිලා කතා කළා මල්ලිගේ නම තියෙනවා කියව පත්තරේ එයි කියනවා ඇග්‍රිකල්චර් සිලෙක්ට් කළා ලිස්ට් එක දාලා තියෙනවා දැන් මට ෂුවර් නෑ මේක හීනයක්ද තවල් දැකපු ඇත්තද කියලා ඊශ්වරි කිව්වා නෑ නෑ හොඳට තමයි වැඩේ ෂුවර් කියලා ඊළඟට දුවගෙන ගිහලා අපිට බොට්නු ගන්නකො මැඩම් නැගිටිට ගිහිල්ලා කිව්වා අලි මගුලක් වෙලා තියෙනවා නම් මොකද මේ පාසලද මොකද කරන්නේ යක නටපන් යකෝ දැන් කරන්න දෙයක් නැහැ විශ්වවිද්‍යාලේ කරවත ගහලා හරි දෙනවා ඩිග්‍රී උඹ බය වෙන්න එපා දැන් ඔය කරන්න දෙයක් නැහැ කියලා මම ලැබෙන හරියක් ලැබලා තියෙන S පාසස් තමයි කිසිම කෙනෙක් හිතුවේ නැහැ ඔබ විභාග දක්ෂයි ශිල්පෝට දක්ෂයි ඉගෙන ගැනීමකට දක්ෂයි ඒ නමුත් අපේක දෙයිට ඔක්කොටම වැඩි ඉගෙන ගත්තේ මම මටවත් ෂුවර් නෑ ලකුණු 30 ලැබෙයිද පාස් වෙයිද කියලා. තේරෙන්නේ නෑ වැඩෝ ගැනමට මම මැට්ටා. නේද 30 ලැබුවට කවුරුත් අපිට දෙන්නේ නෑ. 70 ලැබුවොත් නම් ඩිස්ටින්ෂන් එකක් ගන්න එක නම් බ්‍රයිට් ඔෆිලා කියලා. 30 ලැබලා පාස් වෙනවා කියන එක නිකන් 3rd class.
එනවා සෝතපන්න කියලා කියන්නේ යන්තම් ආර්ය ලෝකේ යා ෆුට්බෝල් එකේ ඉන්න කට්ටිය. තාම සීට් එකක් හම්බෙලා නැහැ. යන්තම් බස් එකේ ඉලිච්ච කට්ටිය. මේ පැත්තෙන් බලනකොට බය නැහැ. තත්ජන ලෝකයෙන් බලනකොට නම් ඕ මේ ජීවිතේ ලබා ගන්න බැරි එකක් තමයි. ඒ නිසා ඒක ලැබෙක නැති වෙනකන් අපි ලොකු සිල්ලාරයක් තියෙනවා. දැන් මට කිව්වොත් එම කවුරු හරි මේ සබ්ජෙක්ට් එක ලකුණු ටිකක් ගත්තා කියලා මම පහත් කළා කරකන. ඇයි මං දැන් ඉගෙන ගත්තේ නේ? එදා ලකුණු සිය ගන්නවා කිව්වහම හැබැයි මට එකක් තියෙනවා. මම කවදාකවත් විභාග වලට ගරු කරපු මිනිහෙක් නෙවෙයි. පොඩි කාණිදල බන්දන ගත්ත අධ්‍යාපන ක්‍රමයේ කියලා කියන්නේ අමුම තකතිර වැඩක් කියලා. අද පවතින අධ්‍යාපන ක්‍රමයේ උන්දලාට හරිය ක්‍රමයක්. මැට්ටෝ කරන ක්‍රමයක්. මට අධ්‍යාපන ගැන ඉච්චට ලොකු නම්බුවක් එදත් තිබුණා. හැබැයි මම කරගෙන කරගෙන ගියා. දැන්ටත් මම සලකන්නේ නැහැ. කොච්චර ඉගෙන ගත්ත කෙනෙක්වත් මම සලකන්නේ නැහැ. එයාගේ බයලජ්ජ දෙක නැත්තම්, හැදියාව නැත්තම් ඒ අධ්‍යාපනය නැති වැඩක් නෙවෙයි. මේ මයි ළඟ හැදියාව තිබුණෙත් නැහැ, අධ්‍යාපන තිබුණෙත් නැහැ ඒකයි. ඉගෙනຊා ලකුණු තිය කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ලකුණු දෙය තිබුණාට ඒ ආශීද පිළිලි කියලා Tamanට ෂුවර් නැහැ, රටට ෂුවර් නැහැ. ඒක අපි පේන ගැතිය වර්ණකල තියෙන හැටි වැරදි කියලා මම කියන මගේ ජීවිතයේදී. අපි ඉස්සයික ප්‍රශ්න දැන. හොඳයි මොකද නිබ්බුති ජාති පහක් හයක් ගැන පටිච්චසමුප්පාද මාර්ගයේ කතා කරනවා. තදංග නිබ්බුති, සමුච්ඡේද නිබ්බුති, පටිප්පසම්බ නිබ්බුති, නිස්සරණ නිබ්බුති ආදී වශයෙන් හැම වර්තමානයේ මොහොතේ ඉන්න මොහොතක්ම ඒ මොහොතට නිවන. ඒ නිසාකට තදංග නිබ්බුති කියලා කියනවා. යම්කිසි කෙනෙකුට වර්තමාන මොහොතේ ඉන්න ඕනේ. හැබැයි එක ලකුණක් එකේ තියෙන වර්තමාන මොහොතේ ඉන්නකම වර්තමාන මොහොතේ ඉන්න බව දැනගන්න ඕනේ. ඒක උඹ දෙනෙකුට තේරෙන්නේ නැහැ. වර්තමාන මොහොතට ආවට වර්තමාන මොහොතේ ඉන්න බව දැනගන්න වර්තමාන මොහොත චිත්තක්ෂණ හතරක්වත් එක දිගට හිටපොගෙනාට විතරයි තේරෙන්නේ මම දැන් ඉන්නේ වර්තමාන මොහොතේ කියලා. ඒක නිසා වර්තමාන මොහොතේ ගිය ගමන්ම වර්තමාන මොහොතේ ඉන්න බව දන්නේ නැහැ. ඒකම ටිකක් සිද්ධ වෙන චිත්තක්ෂණ හතරක් කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. නමුත් අඩු ගානේ මූල ධර්මානුකූලව කියනවා ඒකම චිත්තක්ෂණ හතරක් ඉන්නකොට තමයි තේරෙන්නේ මම දැන් වෙනස් තැනක ඉන්නවා කිය. ඒක වැඩිපුර ඉඳින් ඉන්නේ ඒක නිවනම තමයි. ඒකට තදංග නිබ්බුති කියනවා. මොකද එතන කෙලෙස් නැහැ. නමුත් අපි දන්නවනේ වර්තමාන මොහොතේ යනවා වගේ මේ පිට යනවනේ. පිට ගිය ගමන් ආයි කෙලෙස්. ඊට පස්සේ ඔය සංකාරෝක කණානි කියලා කියන්නේ මේ කෙලෙස් ඕන තරම් වට කරලා තියෙනවා. තමන් ඊට පස්සේ තැනක ඉන්නවා. අර කෙලෙස් අර කරදර කරන දේවල් ආවට කිසි දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා තමන්ට තේරෙනවා තමන් හරියට පොකුරු වැස්සට එළියට බහව පිණියක් වගේ. පොකුරු වැස්සට එළියට බහලා අදිෂ්ඨාන කරොත් දෙමෙන්න තෙමෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරොත් දෙමෙන්නේ කියලා තෙමෙනවා. ඒ තමයි සර්වඥාන්සේ කරපු ප්‍රාතිහාර්යයේ කිඹුල්ලක් තුරේදී. එතකොට තමයි කියන මේ කෙලස් තිබුණ පළියට ප්‍රතික්‍රියා කරනත් ඇවැංගිය වදින්නේ. එතකොට ඒ හිත නිවන් කියන්නේ සෝවාන් හිතක් වලට නාම පුතජන ලෝකේ රහත් හිතක් කියන්නේ. රහත් හිත කර තියෙනවා කෙලස් ලෝකේ තියෙනවම ගා ගන්නෑ. නෙළුම් පැත්තේ තිබ්බ වතුර වගේ. ඊට පස්සේ සෝවාන් වුණාට පස්සේ ඒ ඥාණයත් එක්කම ගෙවිච්ච කෙලස් මෙහිමයි. ඉතුරුලා තියෙන කෙලස් මෙහිමයි. කලියුත්ත මෙහෙමයි කියලා ඒක මේ මනාව ලෝකණයක් සිද්ධ වෙන එකට කියනවා මේ ප්‍රතිවික්ෂාවක් කියලා. ප්‍රතිවික්ෂා කියනවා මෙන්න මෙච්චර කොටසක් දැන් අයින් කියලා. ඉතින් ඒකටත් කියනවා නිබ්බුතියක් කියලා. ඒ නිවනක් කියලා. ඒකකින් සකදාගාමනාගාම පිළිවෙලින් ගිහිල්ලා පටිපසද්දී නිබ්බුතියක් කියන රහත් උනට පස්සේ තමයි. ඒ කියන්නේ නිවනේ රසය වර්තමාන මොහොතේ තියෙනවා. නමුත් මේක අටුවා යුගයේ පිළිගන්නේ අටුවා පිළිගන්නේ නැහැ. අටුවා පිළිගන්නේ නිවන් හම් වෙන්නේ රහත් වුණාට පස්සේ විතරයි කියන්නේ. ඒක නිසා විපස්සනා කරන කට්ටිය කියනවා නෑ නෑ වර්තමාන මොහොත පිණිවන් දකින්න පුළුවන් කියන්නේ මනසට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් යට ඕනේ නෑ. දැන් වර්තමාන මොහොතේ පුළුවන්කම තියෙද්දී අතීතේ ගැන හිතනවා නම් අනාගතේ ගැන හිතනවා අතන ගැන හිතනවා අනුන් ගැන හිතනවා නම් අද නිවන ඕනේ නෑ. හැබැයි නිවන ඕනේ නැති වුණාට යට ඕනේ ලාක තදංග නිබ්බුතියට යන්න. ඒක නිසා කාට හරි පුළුවන් නම් ඉන්දක නිවර්ණ මම දැන් මෙතන ඉන්දක නිවයි කියලා දැනගන්න.
කාට හරි පුළුවන් නම් මට මේ යන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නෙවෙයි කියලා දැනගන්න. කාට හරි පුළුවන් නම් මේ තියෙන ප්‍රශ්වාසයේ ආශ්වාසයේ නෙවෙයි කියලා දැනගන්න එක නිවන. ඒක තමයි මම හොයන දේ කියලා කිසි කෙනෙකුගේ බාධාවක් නැහැ. ජීවිතේකට බාධා කරන්නත් බෑ ඒකට. නමුත් අපි ඒ තරම්ම ඒකට නොසලකනවා. අපිට හරි වැදගත් මේ ඊයේ වෙච්ච දේ. අපිට හරි වැදගත් හෙට වෙන දේ. අපිට හරි වැදගත් මෙතන ඉඳගෙන අතන වෙන දේ. මෙතන ඉඳන අනුන් හිතන දේ ඉතින් කරන්න හදන්නේ අර පෑදී දියට බොරදිය දාගෙන. අර අනාකූල ප්‍රවාහය අකූල කරගෙන. ඉතින් නිවන කියන්නේ මොකද්ද? තාවකාලික නිවන මොකද්ද? සීන් කල්පනා කරකෝ ඉන්නවා. ඇත්තට මේ කතා කරන කතා කරන්න වෙන්නේ වර්තමාන මොහොතට යන්න තියෙන අවස්ථාව. අපි මඟහරි චින්න සම්පත්‍ය පන්නන. අනිත් එක තමයි චින්න සම්පත්‍ය හම්බුනාට ඒක දන්නේ නැත්නම් වැඩක් නැහැ. අවුරුදු 6 විතර වෙනකල් ළමයා ඉන්නේ චින්න සම්පත්‍යයේ. දන්නේ එයා මේ 6-4 තේරෙනකන් බෞද්ධෝලී ඉගෙන ගන්නකන් ඉතිහාසය ඉගෙන ගන්නකන් පුරවැසි භාෂාව ලැබනකන් කට අරගෙන ඉන්නවා. අම්මලකටත් පුළුවන් තරම් ඉක්මනට අර බාල්දිර කුණුවක් කරන්න පුළුවන් තරම්. මේ 6-4 තේරෙන තරම මට 6-4 කියලා දෙන්න බෑ. ඉති ඌට චින්න සම්පත්‍ය නැහැ. ඉන්නේ පිරිසුදුකමේ. ඒ දරුවා දන්නේ නැහැ පිරිසුදුකම කියන්නේ. මේක පිරිසුදුකමව දන්නේ නැහැ. මොකද කක්ක හම්බෙලා නැහැ. මේ කක්ක ටිකාවට පස්සේ ඉන්නවා දැන් තමයි වැඩි කක්ක කෝල්ල ගහගත්ත වගේ කලවන්න බෑ. ඒ නිසා පිරිසුදු වෙන්නත් ඕනේ පිරිසු බව දැනගන්නත් ඕනේ. ඒ නිසා කෙනෙක් හොඳ වෙන්නත් ඕනේ හොඳ බව පේන්න තියෙන්නත් ඕනේ. උසාවියක ස්වභාවක විනිශ්චයක් එන්නත් ඕනේ. නිශ්චින්තයන්ද සාවැඩ මේ විනිශ්චයකාරණේ රට්ටුන්න තේරෙන්න එක ස්වභාවක විනිශ්චයක් කියලා නැත්තම් වෙන්නේ ඒ විනිශ්චය. නීතිපතේ විනිශ්චය වුණාට වෙන්නේ රට්ටුන්න තේරෙන්න එක ස්වභාවක විනිශ්චයක් කියලා. ඒ නිසා විනිශ්චය ස්වභාවික වුණාට ඒක ස්වභාවික බව ලෝකයට දැනුනත් නැත්නම් කිම වෙන්නේ. ඒ නිසා තමයි වර්තමාන මොහොතේ යන්නත් ඕනේ. වර්තමාන මොහොතව දැනගන්නත් ඕනේ. ඕනනම් තව එකක් දාගන්න. වර්තමාන මොහොතේ ඉඳීම තමයි ජීවිතේ ලොකුම දේ බවට සමාදම් වෙන්න ඕනේ. සමාදම් වුණත් මොකක්ද වෙන්නේ? අදගෙන කියලා වර්තමාන මොහොත දැම්මත් ඒක උඩල පොට්ට උඩ තිබ්බා වගේ කවුරුසෙක් තියලා එන ගැහුවා වගේ කරදරයක් පේනවා නම් කලිමුණින්ම වතුරක් කරලා නැති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා නිවන කියන එක මහා දුර දෙයක් නෙවෙයි. මේ නායයට තියෙන්නේ අන්දි යෝගේ නෝස් ති ඕන නැත්නම් මොකද කරන්නේ? දුව දෙන්නම් කිව්ව හින්දාම දුව දෙන්නා. දැවැද්දත් කිල්ලු හන්ද ඒකත් දුන්නා. දුවයි දැවැද්දි සේරම දුන්නා. බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද? පරිඳු වේ ගෙදර යන්න කියලා සින්දුවත් දෙන්න අපි කියන්නේ. දුන්නට ගන්න නැත්තම මොකද කරන්නේ? මේ තරංගනේ මුත්‍ය මේ දැන් මුත්‍ය විඳින පුරායන. ඒක මදි. ඒකද ලුණු මදි, මිරිස් මදි, උම්මලකට මදි. ඒක ගපුළු ආන්තරම් බලන්න. තරංගනේ මුත්‍ය බලකන කිසිම බලවේගයක් ලෝකේ නැහැ. තක තීරුකම ඇර. ඒකද කියන මොඩකම කියන. ඒ වගේම ඒක ලද්දායෙම උපත්තිම හම්බෙච්චා. බුදුහාමීගේ ශ්‍රේෂ්ඨම ඥානෙ තමයි ඔය manussකමේ තියෙන මූලික අයිතිවාසිකම් පෙන්නලා දීලා උඹලට කැමැති නම් බුද්ධ විඳ බලලා තදංගනි බුද්ධි බුද්ධි විඳ කනට විතරයි ප්‍රතිපස්සම්බදී බුද්ධිය හම්බෙයි. හම්බුණාට ඒක අගය කරන්නේ නැත්තම් දෙයන්නේ කුළු දොස් කියන්නේ. අපි බලන්නේ කවුරු හරි අල්ලගෙන එයා නිසයි හම්බුනේ නැත්තේ අරක නිසයි කියලා කියන්නේ. ඒ නිසා ප්‍රතිපස්සම්බදී බුද්ධිය කියන වචනේ අතුරම කියන එක ඒ හරි වටිනවා කෙනෙක් උනන්දු කරනවා. එතන එතන ලබන චන සම්පත්‍ය කියන්නේ නිවන. හැබැයි ඒක තාම ස්ථිර නැහැ. ස්ථිර බුද්ධියට සින්න වෙලා නැහැ. හැබැයි ඕනි වෙලාව ගන්න පුළුවන්. අපි එන ඊගා ප්‍රශ්නයට. ඉවරදී කරා ඉලවන තාක්ෂණික දෘෂ්ටිය අත්හරින්න. හා ඉවරදී අත්හරින්න දීපකර ගන්න
මේක හොඳයි මොකද පහුගිය ටිකේම ඒක විවිධ පැතිලි මට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා පුබ්බේව කෝස සීම ධම්මට්ටි නානම් පච්චානි බාන කියලා. සුසීම බුදු ඉස්සලම ධම්මට්ටිට එන්න වෙනවා. ධම්මට්ටි තමයි සම්දිස්ථානේ. එතනින් පස්සේ උඹ නිවනට සැලසුම් කරන්න වෙනවා. ඒක හරියට කියනවා නම් බිස්සල මේ ලෝකයේ තියෙන ගුරුත්වාකර්ෂණය මිදෙන්න ඕනේ. මිදලා හිතන්නේ හන්දට දෙන්නේ අගහර ලෝකයට දෙන්නේ කියලා මෙතන ඉඳගෙන ඒක විදිහට කරන්න බෑ. ඔබ පළවෙනි ප්‍රයත්නයේදී කක්ෂගත වෙනවා. කක්ෂ කියන්නේ මේ ගුරුත්වාකර්ෂණය මිදෙච්ච තැනකට යනවා. මිදෙච්ච තැනක ඉඳලා කල වෙනමම ගණනය කරනවා කරන්න ඕනේ. හන්දට යනනම් කොතෙන්දද සොකට් එක පත්තු කරන්නේ. අගහර ලෝකයට යනකොට කොතෙන්ද පත්තු කරන්නේ? ඉස්ලාම ඕන කරන්නේ ධම්මට්ටිය. ධම්මට්ටිය කියලා කියන්නේ මධ්‍යමාවතට පැමිණෙන එක. මධ්‍යමාවතට පැමිණෙනකොට මේ සම්මුතියෙන් පොඩක් සමගන්න. සම්මුතිය කියන හරි වැරදි හොඳ නරක යතු අයතු නංගං සම්මුතිය ඔක්කොම අයින් කරනවා. අයින් කරලා ගියාට පස්සේ යන අවකාශයක් තියෙනවා. ඒ අවකාශයේ මේ තියෙන අසහනේ නැහැ. මේ තියෙන මානසික ආතතිය නැහැ. මේ කියන නම්බුණා මොනවත් නැහැ. එතන ගියාට පස්සේ එතනම බුද්ධ විඳින්න පුළුවන්. එතනත් බුද්ධියක් තියෙනවා. මොකද මේ අසහන කාර්යකම නැහැ. මේ තියෙන දැඩි ඝර්ෂණේ නැහැ. ඒ කිය එතන ඉන්න එක හුඟක් ආගම් වල නතර වෙනවා. බුදුරජාණන් කියන මෙතන ආවට නතර වෙන තැනක් තියෙන්නේ මේක. මේක තානායම් පොළක්. මෙතනින් පස්සේ බුදිවරට වැඩ කරන්නේ. ඒක නිසා හුඟක් ආගම් වල මේ ළඟදී එක මතුවේ මේ අද්වෛතය කියන වචනේ. පුජනසි ද්වෛත්‍යයක් ගැන කතා කරනවා සක්කාමේ කාමසුකල්ලිකාන් යෝගී අත්තකිලමතාන් යෝගී. දැන් එකන මම මේ දෙකේ ආධිනව දැක්කල මේක අතහැරලා මම මධ්‍යම ප්‍රතිපදාවට ආවා. හැබැයි පුජනසි කියන ඔබට ගැඹුරෙන් මම කියනවා මධ්‍යම ප්‍රතිපදාවත් අතහරින්න. අනිත් හැම හුඟක් කාලම් වල හුඟක් කාල වල කොහොම සුළු කොටස දෙකොණ අතහැරිය යුතු බව පිළිගන්න. හැබැයි මම දල්ලන මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් දෙකන පූජා කරලා ලැබුමු මැද අහුවෙනවා බුදු ජානකයේ උපෝහන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති දෙපැත්ත දැනගන්න. උත්තරම දෙපැත්තම දැනගන්න. එක පැත්තක් දැනගත්තට දැනුම සාධාරණ නැහැ. සමබර නැහැ. දෙපැත්තම දැනගෙන ඒ දෙපැත්තෙන් බේරෙන්න මැද තෙන්න ඕන. නමුත් මැද නතර වෙන්න එපා. මැද ඇලෙන්න එපා. පැනපන්. මැදට තමයි කියන්නේ ධම්මට්ටිකේ ධම්ම නියමතාවය කිය. පච්චේ පරිග්‍රහය කිය. සප්පච්චේ කිය. සප්පච්චේ ගැන ඕනේ ආගමකට කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක අල්ලනවා. බුදුරජාණන් කියන ඕකෙන් පැනපාන. එතකොට අමෝතු ධර්මයක් ඒකට විපස්සනාව කියලා කියනවා. ඒ නිසා මැද දෙක අතහැරලා මැද තේන කොන් දෙක අතහැරලා මැද තේන එකත් මේ ප්‍රාග්ගවතීට පත්වීමක් තමයි. නිකලස් භාවයට පත්වීමත් වෙන මෙතන අල්ලලා නතර වෙන තැනක් නෙවෙයි. අද්වෛතේ ද්වෛතේ මෙන්වීම. නමුත් අද්වෛතේ තියෙන මැද අල්ලන්න නෙමෙයි බුදුහාමෝ දීලා තියෙන්නේ ඍත දීලා තියෙන්නේ රාමණි උඩපයින් වලට නෝගක් ඍටි පැණිම උඩ යන්න. නමුත් උඩට ගිහිල්ලා ඍට විසි කරන්න. ඉතින් උගදෙන එක කියනවා මෙච්චර උඩ යන්න හේතු වෙච්ච හිත ඍට කියලා උඩදී අයියෙන් අල්ල ගන්නවා ඍටේ සතර මොකද වෙන්නේ? විත බාරක වැදුනත් එ මිනිහ බරන්නේ. විත යාපතර විසිකර තමයි මේ පැත්තට බාරගෙන පයින් කරන්නේ. ඒ කිසි කෙනෙක් කැමති නැහැ මෙච්චර උඩයන්ට උදව් කරපු විත. උපරිමේ වැඩගත් වෙලාවේ අතාරිනවයි කියනවා මහා ගුණමත් කොමක් විදිනුනේ. එසේ ආශාවෙන් උපයන මධ්‍යම ප්‍රතිපදාව අතාරින්න වෙනවයි කියන එක මේ සම්මුති ලෝකෙන් තේරෙන්නේ නැහැ. බුදු සම්මුතියක විශාල කැපකිරීමකින් තමයි මධ්‍යම ප්‍රතිපදාව අල්ලන්නේ. ඒගොල්ලෝ මධ්‍යම ප්‍රතිපදාව අල්ලගෙන ඉන්නවා ඉතින්. ඒ නිසා මට පේන්නේ විග්‍රහය මේක සම්බන්ධයෙන් මේ විශේෂයෙන්ම කියන්නේ අද්වෛතය කියන වචනේ. අද්වෛත වේදාන්තය කියලා කියන්නේ වේදාන්තය ඉහෙළම කෙලවර. ඒගොල්ලෝ කියනවා අපි අන්ත දෙකට යන්නේ. අපි අන්ත දෙකට විරුද්ධයි. අපි අන්ත දෙක අතරින් සදා මැදට ද්වෛතය නැති තැනට යන්න. මේ ද්වෛතේ නැත්නම් අල්ලන්න. බුදුරජාණන් කියන්නේ ද්වෛත අන්ත දෙකට ඇරීමට මායමක් වශයෙන්, උපක්‍රමයක් වශයෙන්, වාංගුවක් වශයෙන්, බෙන්ච්මාර්ක් එකක් විතර මැද ගනි. හැබැයි මතක තියාගන්න මැද නතර වෙන තැන ගැන තැනක් නැහැ. මැදවත් පරවා. ඉතින් මේ වෙයි කතා කරන්නේ ওই මැද ගැන.
ඒ මැදට ගියාම හොදක් නරකක් හරි වැරදි සම්මුතිය නැහැ. ඒ වේ පරමාර්ථ ධර්මතා රොකට් එකපත් වෙලා නැහැ. මට මං දකින වික්‍රහය එක තියෙන සුසීම සූත්‍රයේ උබ්බේව කෝසචීව ධම්මට්ටි ඥානම් පච්චානිබ්බාන. ඔබ ධම්මට්ටි කිය අල්ලගත්තේ නැත්නම්, ඒ කියන්නේ මේ කුණු කන්දල් බදාගෙන මේවගෙන හොයවැ ඉන්න තාක්කල් මැදම අතට එන්නේ. මැදම අතට එන්නේ මේවයි මේවගේ තියෙන අවශ්‍යතාවය දැනගන්න ඕන සම්මුති වශයෙන් දැනගෙන මේ මිදීමේ හැකියාව ඕන වෙලාවක ඇති තියෙනවා. මේක ඉන්නේ. හැබැයි මිදීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා වාංගුවට ගන්න මධ්‍යම ප්‍රතිපදාව උත්තර දෙන්න කරගන්න යන්න එපා. ඒකත් විපරිණාමයටපත් වෙනවා. ඒකත් අතහරින්න ඕනේ. එතකොට තමයි ඔය කියන මේ නිමුත්‍ය, ඔය කියන නිබ්බුත්‍ය, ඔය කියන නිවීම ලැබෙන්නේ. නැත්නම් මධ්‍යම ප්‍රතිපදා ආරක්ෂා කරන්න වෙනවා. ඒක අල්ලික් වාතයක්. ඒක හරි වේසක්. ඒක හරි මේ ටැක්ස් කරන හරියට මධ්‍යම ප්‍රතිපදාව වැඩි කල ඉන්න බෑ. එනිසා ඒකෙන් පණින ක්‍රමයකට දැනගන්න. ඒක නිසා හරි අමාරුයි. සදාචාරයන් වගියක් තමයි, විනාගම කණු ගියක් තමයි, මධ්‍ය ප්‍රතිපදාවට එන්නත් තමයි. ආවට පස්සේ අල්ලගන්න කිමේම සිද්ධ වෙනවා. ඒක අතහරිනවා කිව්වට පස්සේ ඉතින් කොහොමද මේක විස්තර කරන්නේ? නෝ දුතේනාසි උපවන්තිය විදිට්ඨානේ මජ්ජේමන්තාන ලිප්පති. නැත් කියලා දුන්නා මම ඉස්සරහම ත්‍රිමේ වික්‍රියන්ත බබ්බජි තේන නැසේ විතප්ප. ඒ වෙනකොට මධ්‍යම ප්‍රතිපදාව දෙන මොකද දෙනෙක් හිටන මධ්‍යම ප්‍රතිපදාව හොයාගෙන ඒක මේ ස්ටේන්ලස් ස්ටිල් කබඩ් එකක දාලා ලොක් කරලා ඒකට වැඳ වැඳ හිටියොත් ඒක තමයි ධර්ම ධාතුව. ඒකට වැඳ වැඳ හිටියොත් හරියයි කියන. ඒකත් අර කාමයේ ඇල්ලුවා වගේම තමයි. එකිනෙක තායක මූලධර්ම ප්‍රශ්නයක් වුණත්, ප්‍රායෝගික ප්‍රශ්නයක් වුණත්, තර්කයෙන් හෝ ප්‍රශ්නෙකින් ඔය ප්‍රශ්න කඩාවත් උත්තර නැහැ. තර්කයක් නැතුව යන්නත් බැහැ. ඒ නිසා අපි සාකච්ඡා කළා ඒ තුල ටික භාවනාවේ විශ්න ගන්න බලමු. අපි අපි ගා ප්‍රශ්න. දැන් ස්වාමීන් වහන්සේ මාත් කැමති කරගෙන ඉන්නේ. නමුත් මේ සෙනග වැඩි වුණාම කරන්න. ඒක නිසා මම ඉල්ලා හිටිනවා මම මල්ලිගාර කියලා දුන්නා මේකට යාන්ත්‍රණය. ඒ නිසා කැමති කෙනෙක් හම්බෙන්න ඕනේ. කැමති කෙනෙක් මල්ලිකාට දුන්න පස්සේ මල්ලිකා නෝන මහත්තය තීන්දුව කරා. මම සම්පූර්ණ ඒ අයිතිවාසිකම දෙනවා. ඊට පස්සේ මේ වැඩි කරගන්න පුළුවන් ගාණක් එපායි. ඒ ගාණට කරලා මට ඒක ෂෝට් ලිස්ට් කරලා මල්ලිකා දේ. මම මේක මල්ලිකා දේවින්නාසයට දෙන වරයක්. මොකද මේ ප්‍රශ්න විසඳෙන්නත් එපා. මොකද ඔය මං ඔය ලියුපෙක් නෑ නහනවා. එයාට පුළුවන්ද කියලා මට ඔප්පු කරලා බලන්න. හැම කෙනාට විනාඩි 5 ගන්න දුන්නොත් කී දිනේ කපාසුවට පස්සේ නැද්ද කියන්නේ. මොකද එනකොට ඉන්ටර්වයුව ඕනේ නෑ. ඉමහු කෝනේ අඹතත් උඹ ඉන්න ඕනේ යාළුවා. අරුඹත් එන්න, උඹත් එන්න ඕනේ කියලා. මෙතේ ඉන්න මොකක් ඉන්න පිළිම කට්ටියට ඔය අමාරු නෑ. ජෝ කොනක දෙන්නේ ඔක්කොම විනාඩි පහ ගන්න ඉන්න කරලා ලබනවට දින එකක්වත් නෑ බලන්න. ඒ නිසා මේ පොතු නීති දානක මට ඉඳ තියන්න. තමන් මම දාන නීති වලට යට වෙන්න බලන්න. එහෙම නැත්නම් මට නීති දාන්න ආවොත් උපාචාර්ය මේකන විනාඩි පහ පහ දෙන්න කියලා සම්පූර්ණ වෙන කියලා මම හිතුවා. ඒ මම කියලා පටන් ගත්ත කියනකොට මේක කරන්නේ අපි පොදු ඉන්ටර්වියු විතරයි. ඒක මාලිකා ටේබල් එකේ මම සම්පූර්ණයෙන් ඉඳලා වලින් වර තමයි එවන්නේ. ඔක්කොම ලයිස්තුව. මොකද අපි අන්න හදන්නේ මේ වගේ විශාල වැඩ පිළිවෙල යනකොට හැම කෙනාටම කතා කරන්න වෙනවා. හම්බ වෙනනම් හොඳයි. මම පුළුවන් තරම් බලනවා ඊමේල් වලින් කටයුතු කරන්නේ. පුළුවන් තරම් බලනවා පොඩ්ඩේ කියන්න. මම මෙතන ඇවිල්ලා ඕගොල්ලෝගේ මොහොන දිහා බැලලා ඉන්ටර්වියු එක කැන්සල් කරානේ. මේට අවුරුද්දකට ඉස්සර ඉන්ටර්වියු කැන්සල් කළා. එදා ඉඳලා ඕගනයිසර්ස්ට කියලා මේ හැටේ ලියලා වෙලා තියෙනවා. පොදු විතරයි. ඒක ගැට අපි නිසරණවනේ ලොකු කරන්න ගන්න තීන්දුවත් එක්ක. මොකද මං හිතුවා 40කට වැඩියම කරන්නේ නැහැ කියලා ඉස්සර. පස්සේ දෙනක වැඩි වෙන්නේ සල්ුවා. එහෙමනම් පොදු ඒකෙන් ගොඩාක් කාණ්ඩංශ තියෙනවා පොදු එකේ. ඒ නිසා එක්කෙනෙක් මෙහෙම ඉල්ලුව පළියට ඒක අහක දණ්ඩක් අරගයි. ඒක මේ ඔගි ඔක්කොටම ක්‍රියාත්මක කරන තරකයි. ඒ නිසා ඉන්ටර්වයුව අවශ්‍ය කරන කට්ටිය පළවෙනි ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න. ඊට පස්සේ ස්ක්‍රීන් වෙනවා. ෂෝට් ලිස්ට් වෙනවා. ඒ ටිකට මම වග බලනවා.
උත්සාහ කරනවා මගේ පුළුවන් තරම් උත්සාහ කරනවා මේ කතාව ගොඩක් වැඩි වෙච්චාම මගේ මේ සවුන්ඩ් බොක්ස් එකට හොඳයි කතා පිටිය රවුට් වෙනවා ඉතින් ඒ නිසා මේ දේ කරන්නේ වෙනද කාගොක්කත් එක්කත් ඇති බුද්ධිලිකෝගෙන් කක් නෑ ඉතින් කත්ත ප්‍රතිපත්ති නේ තියෙන මේක නියු පේපර් හොඳයි මොකද මට මේ අදහස් ටික සභාවට ඉදිරිපත් කරගන්න හම්බෙලා නැත්නම් මේ සංවිධානය කරන එක හරිය අපහසුටපත් වෙනවා යාගේ මේ පුද්ගලික දේවල් කරනවා යාට උන් කට්ටිය කරනවා කියලා නෑ සංවිධායක අපහසුයෙන් මේ දේවල් වලට හේතු ගන්නලා ඒ වෙනකොට යටත් කරගෙන තමයි මම මෙහෙට ආවේ ඉස්සරහටත් එන්නේ ඉතින් සමන්තිනෝ මේ තියෙන ක්‍රමේ යටත් වෙනවා කාටත් පුළුවන් ප්‍රමාණයෙන් විසඳාගෙන යන ගමනකට යන කියලා අවිපටිසාරත්ථය ආනන්ද කුසලානි සීලා යම් සීලයක් කුසලයි නම් ඒකෙන් හිත විපිලිසරකම නැති කරනවා විපිලිසරකම ඇති කරනවා නම් ඒක සීලබ්බත පරමාශය යම් සීලයක් රැකීමෙන් තමයි හිත නිශ්චල වෙනවා නම් විපිලිසර වෙනවයි කියලා කියන්නේ අන්‍ය විහිිත වෙනවයි කියලා කියන්නේ මේ සමතේ නැති වෙනවා එහෙම නැත්නම් සමාධිය නැතිවීම සමාධියට යොමු කරන සීලය සීලේ කියන සමාධිය අවුල් කරනදී විචිප්ත භාවය ඇති කරනදී සීලබ්බත පරමාශය. ඒස යම සිල්වන්ත වීමෙන් සීතල බවක් එනවනම් ඒක සීලේ. සිල්වන්ත වීමෙන් රත් වෙනවා විසිනවා මේ විචිප්ත වෙනවනම් ඒක සීලබ්බත පරමාශය. ඒස කරලා බලන්න කොයි එක කරනකොට තමයි සීතලකමක් ඇති වෙන්නේ හික්මන ගතියක් ඇති වෙන්නේ සීලාචරකමක් ඇති වෙන්නේ බයලජ්ජකම ඇති වෙන්නේ හිත සංතනපත් වෙන්නේ විපිලිසරකම නැති වෙන්නේ අන්‍ය විිත නැහැ ඔය චාර මේ ඒකෝදි බාහිර හේතු වෙන දේ සීලේ හේතු වෙන දේ මොන දේ වුණත් සීලපස් පරමාශක් කියන එක තමයි සර්වචනාසිකි දේශන යන මතක් කරලා දෙන්නේ මට මෙයාගෙන් ඉගෙන ගන්න වෙනවා පරමාර්ථික දියුල මම දන්නේ නැහැ මේ දන්න කෙනා මට වැඩිය දන්නවා ඒ නිසා මම කියනවා අපි පැයක් වෙන්න පුළුවන් නම් දේශනයක් දෙන්න ඕම දේවල් කරන්න ගත්තොත් තමයි භාවනාව කරන්න වෙන්නේ අපි මෙතෙන්දී සතු නම්මරන් නැති වෙන තීන්දුව කරගත්තා මොකද ඒක කතා කරන්න යනවා නම් සම්පූර්ණ අර වෙන මොකද්ද ඇදලා ගන්න වෙනවා මේකට මෙහිදී සතු මරින්න අවස්ථාවක් වුණ මේ ත්‍රිත්‍ය එක නිසා වෙනවා නම් ඕ වෙනවා නම් අපි කතා කරමු අපි මෙතෙන් ගන්නේ ලෙඩා ඩිසින්ෆෙක්ට් කරලා ඔපරේෂන් තියටර් එක ඇතුලේ නාවන්න සබන් නැහැ කියලා බාත්รูම් එකක් නැහැ කියලා ෆයිට් කරන්න යන්න එපා. ඔපරේෂන් එකට එනකොට සුද්ධ කරලා ගන්න. ඒකේ නෑ පොදු වැසිකිලි. ඒ නිසා මේවත් එක යනවා නම් මං කියන ඒකට සුදුසු ධර්ම කෙනෙක් හම්බෙලා කරගෙන යන්න. මම ඔය ක්‍රමය මම පිළිගන්නේ නැහැ. ඌව තේරෙන්නේ සීලය තේරෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඉතින්සල ගොඩක් මිස්ටර් රයිට් එක කියන්න පුළුවන් ඒ කොච්චරක් බුද්ධ දේශනාවල කොච්චරක් අටුවාවල කොච්චරයි කිය කෙනාගේ මට කියන්න දන්නේ නිසා මෙතෙන් දෙකක වෙනවා මේ වැඩේ කරන්න අපි සතුන් මැරීම බලකිනවා මැරුණාට කරන්න දෙයක් නෑ ඒක පුළුවන් තරම් කලබල මරන්න ඉතින් බලකිනවා කියන තැන හිට මේ කටයුතු කළොත් සීලය ප්‍රඥාව එකතු වෙනවා සෝවන්න නේද මේ ඔක්කොම කටයුතු කළා සීල සම්පූර්ණ කළා භාවනා කළා භාවනා ඉවර කළා මේ යන්න ගත්තා යන ගත්තොත් කඩකට වැඩ කරගෙන ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දැනුම මම දන්නේ නැහැ. මම කියනවා දැනගත්තොත් හොඳයි. නමුත් ඒක එකනයි Google මත යනවා ගොඩාක් විස්තර තියෙන. ඒ නිසා අපි භාවනා විශේෂයෙන්ම නිවාසික භාවනා වල ඉන්නකොට ওই වගේ දේවල් කතා කරන්න ගත්තොත් ගෝ පිළිගිය හිත එහෙම ඒ දුන්න නිසා මම වැඩි උනන්දු කරවන්නේ නැහැ ඒකට. අශ්‍රද්ධාව දැනෙනවා තමන් හිතන අබෞද්ධයක් තමන් හිතන දුස්සීලෙක්
තමන් හිතන ත්‍ස්තවාදී කපි වල පහත් කළ කලකන්නේ ඒගොල්ලෝගේ හැදියාවක් සික්හිමීමක් ශීලාචාරකමක් නැහැ කියලානේ. තමන් ළඟේ ප්‍රශීලාචාර වැඩ සිද්ධ වෙනවා. ඒ නොයික් පිට වැඩ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නොයික් වෙන වැඩකට හිත දුවන. එතකොට දන්නවා ශ්‍රද්ධාව මගේ කාබාසිනිය වේගණ යනවා. ගෙවිගණ යනවා. ඉතින් එහෙම කීයේදී මේක හේතුඵල ධර්මයක් අනුව වෙන දෙයක් කියලා මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව හිත විචිප්ත කරගන්නට. ශ්‍රද්ධාව තමන්ගෙන් වැඩි ජීවෙමින් පවතිනවා. කලබල වෙන්නේ නැතුව දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් විතරක් එයාට සුදුසු විනය ක්‍රමයකින් ගැලවෙන්න පුළුවන්. ඉතින්දී කලබල වුණොත් ක්‍රොස් කටේවත් අදලා ගන්න බැරුව ශීලයේ තේරෙන්නේ නැහැ සමාධියත් නැහැ ප්‍රඥාවත් නැහැ අදී අවුලකටපත් වෙනවා. ඒක නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ හිත ප්‍රසාද ජනක පහදින ශිෂ්ටගත කරන පිරිසිදු කරන දෙයක්. ඒ தත්ත්වය තමයි කෙලෙන වෙලාව ඕන තරම් හිතට එනවා. එනකොට නොසලී බලා සිටීමේ හැකියාව තමයි ශ්‍රද්ධා බලය කියලා කියන්නේ. අසද්දේන කම්පකීති ශ්‍රද්ධා බලය. දීර්ඝ තියෙන 150 කමටහන් සුද්ධ කිරීම සඳහා ධර්ම සාකච්ඡා වේලාවෙ කමටහන් සුද්ධ කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අර නිගමනයකට එන්න ඕනේ නැහැ. මේකෙන් උපරිම වැඩ ගන්න දෙය කියලා මම කරනවා කියලා. විශලේ සාකම් ප්‍රශ්න සාකච්ඡා කරා. එනෝ එහෙම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා ඒ දාන සංවිධායක ආවලම ගිහිල්ලා ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා ඊමක් කරන්න. එතකොට ඒක අපි කොහොමද කියන අපි සලකා බලන්න බලාපොරොත්තු වෙන මන්ත්‍රීතුමාගාවට කියන්නේ චන්ද දිනුවට පස්සේ කියන්නේ හොඳයි මම සලකා බලන්න. My friend, there is lots of talking going on in the health resources, much appreciated, in fact, I think that it is related to the early question. So if you all are maintaining this noble silence, I may be happy to. But if you all are talking to each other, my taking interest will be more gossiping, unwanted. So therefore, if you all keep that integrity. I find from here to the hotel, so much of people are walking and in the garden, evening walk, talking. I am not the person to come and hit you and tell, this is bad. I don't expect that kind of thing out of me. I clearly indicate, I am not happy, too relaxed. So therefore, I can't think more refining unless otherwise you tighten your own belts. You fix your own belts and be ready for that. So if you are relaxing it, it is natural. It is natural when you are at home and when you are in familiarized with 1, 2, 3 days, each and everyone becomes socialized and talking going on. But that indicates you expect by sutame jnane ho anything I can't. මෙරුත මෙන් ඥානෙ හෝ මොකක් මට කරන්න බෑ කියලා කියන්නේ ඒකනම් තමන් ඒකට රෙස්පෙක්ට් කරන්න මාත් දකින්න කතා වැඩි කියලා. ඒ නිසා මම ඉල්ලීමක් ඉන්නවා කීප දෙනෙක් මෙන්දර වහන සද්දේ ඕතරන සද්ද ගන්නකොට මම ඒගොල්ලන්ට කිව්වා ඇත්ත තමයි මම ඒගොල්ලන්ට කිව්වා මේව නැති කරන්න බෑ ඉගෙන ගන්න උඹන්ට නම් ඉවසාදාගෙන යන් කියලා. නමුත් ඒක කතා කරන්න දොරල් හයියෙන් වහන්න ලයිසන් එකක් නෙමෙයි. අපි අද ඉන්නේ 6 වෙනි දවසේ මම නේ බොහොම අමාරු ගත කරපු 6 වෙනි දවසක්. දැන් මේ වෙනකොට උගාවක් දුර්වල වෙච්ච ඉඳී තියෙන නිසා මේ කියලා කියන්නේ ලිවලි උපේක්කන බොහොම නම්බුකාර විදියට වැදගත්ම තක්කීමක් අපිට ගන්නවා. මටත් අවස්ථාවක් හම්බුනේ ඒක නිසා කරන්න සියලු දෙනාටම මම දක්වනවා කරුණා කරලා මෙතන මේ එකිනෙකා හමු වෙන
සෝෂලයිස් කරන්නේ වගතුග කතා කර තැනක් නෙමෙයි. අවශ්‍යතාවයක් තියෙනවා අපි පොයින්ට් කරලා තියෙනවා දෙන්නේ තුන්දෙනේ. ඒගොල්ලන්ට කතා නම් දකින්න ඒගොල්ලන්ට කතා කරනවා. තම තමන් කමටහන් සුද්ධ කරා. ඉතින් මම මොකටද කමටහන් සුද්ධ කරන්නේ? ඕගොල්ලෝ හරියට මේ නීතියට රකින්න නම් මට ඇඟිවක් එනවා මේගොල්ලන්ට කමටහන් සුද්ධ කම ඇතර මේ කමටහන් සුද්ධ කිරීම තමයි. නමුත් මම දන්නවා එකිනෙකා එකිනෙකාගේ ප්‍රශ්න තම තමන්ගේ කවුන්සලින් යනවා. ඉතින් ඒක එතන ප්‍රතිපද කරගත්තොත් මහත් පුරුද්ද වෙනවා. ඉතුරු දවස් හතර මේකත් විදිය සාර්ථක කරගෙන නැත්නම් එල්ලෙටම දාගෙන යන්න පුළුවන් මේක. ඒක නිසා ඒ ප්‍රකාශයේ ඉස්සරහට වෙකරණම ස්තුතිවන්ත අපි ගා ප්‍රශ්න. දැන් අපි එතකොට අද හරියටම පැකින් ඉවර කරලා තියෙනවා. මම එනකොට විනාඩි 3ක 4ක පමාවක් වුණා. ඉතින් වෙන ප්‍රශ්න තියෙනවා නම් මම කියන මේ වෙලාවේ කාට හරි කියනවා නම් පුත්කිරික තියෙනක හම් වෙන එකක් නැහැ. නමුත් තමයි විස්තර ගන්න තියෙන ප්‍රශ්නක් තියෙනවා. කර්මාකලා ඉදිරිපත් කරන්න බැහැ. මම දැනගෙන හිටියා ගොඩාක් ප්‍රශ්න තිබුණාට දවස් 4ක් 5ක් යනකොට ඌවා අඩු වෙනවා. මොකද හැම කෙනාම ආව ප්‍රශ්නයට අහන්නේ නැහැ නේ. ඒක එතකොට අපිට ඉස්සරහට කල් හම් වෙයි. හැබැයි හොඳට මතක තියාගන්න අනික් කෙනාවල කතා කරන්නේ නැතුව මෙතෙන්දී කතා කරලා ඒ විසඳාගත යුතු ප්‍රශ්න ගන්න. මං කියන්නේ බ්‍රිස්බේන් වලට ගිහිල්ලා ওই ප්‍රශ්නේ හම්බෙනකොට 2007 දී මං කියේ මේ Tamanta මතුවෙන ප්‍රශ්නේ Tamange ප්‍රශ්නයක් නෙවෙයි මානව ප්‍රශ්නයක්. ඒක පුද්ගලික උත්තරසෝ පුද්ගලික ප්‍රශ්න නෑ කියලා මම කියනවා යාට තියෙන්න පුළුවන්. ඒතේ ප්‍රශ්නය සෙනගකහර සෙනගිකෙන් උත්තර හම්බෙනකොට විශාල පිරිසකට අහගන්න බැරි ප්‍රශ්නෙක කුයි අහගන්න බැරි උත්තරෙක දෙකක් හම්බෙනවා. ඒ දැනුමට මසුරුකම් කරන්නේ. පුදුවේ බෙදාගෙන මං කියන්නේ පුද්ගලික කාර්යාලය යන්නේ බලංගම් බස් එකේ යනවා. බස් එකේ නැගලා ගියාම ලාභයි ඒක. හැමදැනම නැත්තම් පාක් කරන්න හරියට ඉඩ යනවා කාර්. හැම කෙනාටම ඕනේ තම තමන්ගේ කාර් කියන්නේ. මම කියන්නේ යන් අපි ගමනේ යන් පොදු වාහනේ යන් කියලා. මේ මාළුතෙන් පටන් ගත්ත සින්දුවක් මේ මම කියන්නේ. ඉස්සර කිව්වේ නැහැ ওই සින්දුව. චේතනාව වල උත්තර තියෙනවා අවුරුදු චේතනාව නැති කිව්වට ඒක නිසා චේතනාව පහල කරන්න ඕනේ චේතනාව පහල නොකරන්න මී කිය. You must have an appointment with the disappointment then there won't be any disappointment. You must have a Chaitanya, you must have determination, you must have a volitional activity, you must have a will. I will not have any Chaitanya in future. So it is also Chaitanya. If you have a cut, you can cut. You can cut. අපි චේතනායි කරන්නේ නේ තමයි චේතනාවකින් තමයි මේ චේතනාව මොකද්ද ඊට පස්සේ මම චේතන පහල කරගන්න උත්සාහ කරනවා කියන චේතනාව ඒක හොඳයි එහෙම හිතුවට ඕන තරම් තියෙනවා විශේෂයෙන් බැලුවොත් ආශාසයේ ඉඳලා ප්‍රසආසයට මාරු වෙන තැන කිසිම චේතනාවකින් තොරව කටයුතු සිද්ධ වෙනවා ඒ අතරමැද ගැප් එකේදී කාලී තාම කුටා කොටස් වලට බල බලනකොට චේතනා සහිත වෙලාවලු තියෙනවා නෑ කියන්න බෑ. වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒ අවිඥානකෝ පහළ වෙන හිතිවිලි වගේක් තියෙනවා. අසංස්කාරිකෝ අවිඥානකව අචේතනිකව පහළ වෙන හිතිවිලි වගේක් තියෙනවා. ඒ හිතිවිල්ල ගියාට පස්සේ හිතෙන්නේ මම මේක හිතුවා කියලා. මොකද හිතපුවා නෙවෙයි ඒවා හිතිච්ච දේවල්. මේ වෙනස ඇති කර ගන්න වෙන ගොඩාක් ඉහළට ගියාට පස්සේ. එහෙම නැත්නම් හිතෙන මේ හැම හිතවිල්ලක්ම හිතලකට එකක් කිය. ඒකයි මම අර පොත රෙකමන් කරන්නේ thought without the thinker. ඒ ප්‍රති ලස්සනට මාක්ස් ටයින් විස්තර කරලා දෙනවා. අපිට මේ 15%95% හිතවිලි අපි හිතලා හිතනවා නෙවෙයි. නිකන් ඉනව අපි වල කරදර වෙන්න ගත්තොත්. ඒක මම කියා ගන්න ගත්තොත්. මම හිතලා ගත්තයි කියලා කියද්දොත් කල්දාවත් නිවන් ලබන්න බෑ. ඒ වනිකන් ඇබ්බැහියට වෙන දේවල් ඒ නිසා හිතලා කරන හිතවිලි වලින් විතරයි චේතනාවෙන් විතරයි කර්ම පහළ වෙන්නේ හිතිලා එන දේවල් කිසිම කර්මයක් පහළ කරන්නේ නැහැ භාවනා කරන්න ඕනේ නැහැ ඒක නිවට බාධාවකුත් නැහැ ඒවිල්ල යන්න දෙන එකයි තියෙන්නේ එනිසා හිතන එක
චේතනා පහල කරන එක අදිෂ්ඨාන කරන එක සංස්කරණය කරන එක විතරයි අපි ඔබ බලන්නේ. ඔබ බරපතල ප්‍රශ්නයක් නා සංස්කරණය වෙන එක මොකද්ද කරන එක මොකද්ද කියලා යෝගාවචරයට අල්ලගන්න බැරි කම උගාක් වෙලාවට මේ ගොඩ දෙනෙක්ගේ තියෙන ස්වභාවික ලක්ෂණ. නීවර නැති අවස්ථාවක් නෙවෙයි. නීවර නැතිවීම මූලික සුදුසුකම ඒ තදංග නිබ්බුතියට. තදංග නිබ්බුතියට යනකොට කොහොමඩක්වත් නීවර නැහැ. ඒ නීවර නැවතර නැහැ කියලා දන්න. එතකොට යා නිකන් මේ ඔටුනු බලන් රජ කෙනෙක් වගේ. නිකන් තමන් විසින් පත්‍යත්‍යය දෙන්නේ ඔටුනු බලන් රජ කෙනෙක් වගේ ආඩ්‍ය ගතියක් දැයි. ඒත් ඇත්තටම මේ වර්තමාන මොහොතේ තියෙන ආඩ්‍ය ගතිය, ඒකේ තියෙන අතිශය නික්ලේශී ගතිය, නිර්මල ගතිය ලෝකේ කරලා තියෙන ලොකුම පිංකම මේකයි කියලා දන්නේ නැති නිසායි මේ අපි එක එක දේවල් ගැන කල්පනා කරන්නේ. ලෝකේ තියෙන වටිනාම ලොකුම පිංකම, ලොකුම කුසලය මේ විශේෂ පෙරකල පිනක ආනිසංශ වාරේ තමයි මේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්. ඒකේ හිතියට ඒකේ ඉන්න බව දන්නේ නැත්නම් නැත්නම් ඒක පිළිඳ වටිනකමක් නැත්නම් අර මැනිකේ පරිවර්තනේ මැනිකට පය වැදුනට පොට්ටේකට තේරෙන්නේ නැතු වගේ තමයි. එනිසා මං කිසි කෙනෙකුට මං චෝදනා කරන්නේ නැහැ. වර්තමාන මොහොතට එන්නේ නැහැ. එන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. නමුත් ඒකේ වටිනාකම දන්නේ නැහැ. ඊට වැඩිය වෙන දේවල් වටිනාකම කියලා හිතනවා. එතකොට වර්තමාන මොහොත ලැජ්ජාවට මුකුලිතපත් වෙත ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා. මේ හරියට නිඳාවක් ලැබුණා වගේ. අපි ඒනොට කරණ තියෙන මේ මොහොත ගුණවන්තයන් ගෞරව සම්පූර්ණ රකින්න එක තමයි අපැති වෙන්නේ මොකද්ද? වර්තමාන මොහොතේ ඉන්නට වැඩිය වෙන වෙන දේවල් අගේ කිරීම වෙනවා. එතකොට මෙයා පස්ස ගන්න. අපි ආනාපාන කරගෙන මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා හිතුවම පැයක් මෙහෙට සමාධි වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් හිත නරක් කළයි කියලා හිතනවා. තමයි පශ්චාත්තාපෙලා ඉන්නේ. නමුත් ඒ පැය පුරාවටම මිච්ඡා මුසාවාද, පිසුනාවාච, පරසාවාච සම්බප්පලා පහතරම නැහැ. සතුම්මැරි මොහරකම් කියන කාමීච්ඡාචාරය හතරම නැහැ. 70%ක් මොනම කුසලයක්වත් නැහැ. වෙන කොයි චිත්තක්ෂණයකින්ද අපිට කියන්න පුළුවන් අපි මේ පිරිසුදුකම තියනවා කියලා. ඒ නිසා නිකන් ඉඳගෙන හිටියත් එතන හම් වෙන කුසල් ප්‍රමාණය හිතා ගන්න බැහැ. මොකද 70%ක් බරපතල උදැල්ලෙන් අයින් කරන්න පුළුවන්, සවලෙන් අයින් කරන්න පුළුවන්, බුල්ඩෝසරෙන් අයින් කරන්න පුළුවන් තරම් කෙලෙස් අයින් කළා කියලා. හිත දූෂණය වෙලා වෙන්නේ නැති. ඒ එක වචනයක් කතා කරන්නේ. ක්‍රියා කරන්නේ නැහැ. ඒ මාධ්‍යකට ආශාසින්ල ආශාසුබ ගන්නවනම් අපිට මේ වෙලාවේදී තේරෙනවා විශාල දක්ෂකම් ඥාන ධ්‍යාන මොනවාක්වත් නැතුණාට පිටියේ පිළිසිදු මොනවාක්වත් නැහැ. මොකද ආනාපානය කියලා කියන්නේ රාගයේ හිතන අරමුණක් නෙමෙයි. ආනාපානේ රාග කරන්න බෑ. ඒකට රාගයෙන් නිදහස්. ආනාපානේ ද්වේෂයක් නැහැ. එනකොට අපිට තියෙන ද්වේෂය නැතිකම. ආස්වාසි ආස්වාසින් දන්න ප්‍රසවාසි ප්‍රසවාසින් දන්න කියන්නේ මොහෙත් නැහැ. අන්ධ බජල් නැහැ ඔළුව. ඔළුව ක්‍රේල් වෙලා නැහැ. එතකොට රාග දේශමවත් නැහැ. ඉතින් බලන්න වෙන මොකද්ද මෙච්චර මේ කෙලෙස් පටල මෙච්චර මෝහ පටල තියෙන ලෝකයක චිත්තක්ෂණයක අපිට පැහැදිලි නම් කරලා කියයි කාය දුස්චරිත නැහැ, වාචී දුස්චරිත නැහැ, මනෝ දුස්චරිත තියෙනවා නම් දන්නවා. නමුත් සමහරලාට නැහැ. මේට වැඩිය මොකද්ද කරන්න කියන්නේ? ඉතින් මේක පුරුදු වෙන්නේ නැතුව, මේක හුරු කරන්නේ නැතුව, මේක වශී කරන්නේ නැතුව කොහේ යන්නේ? ඒනම් මේකම ඇති නිවන කියලා කල්පනා කරා. ඒකට තමයි තදංග නිබ්බුති කියලා කියන්නේ. ඒ නිසා විශේෂ අනපේක්ෂාවක් නැතුව වර්තමාන මොහොතේ කෙලෙස් නැතුව ඉඳීමේ චේතනාවෙන් පමණක් හරි අනපන් සතියේ ඉන්නවා. ඒ කියන්නේ සබ්බපාපසා කරන ගුලේ 100%ක් ලකුණු හම්බ වෙනවා. මනින ක්‍රමේ වෙන්න ලකුණු දෙන ක්‍රමෙ තියෙන සීල පාපයෙන් වැළකීලා. ඉතින් ඒකට තු කොයි කුසල සෝප සම්පදාය. එක අපි කුසලසෝපසදා ඉස්සර කරන මේ
සබ්බපාපසා කරන එක යටපත් කරන්න ගියාට සබ්බපාපසා කරන ගතිය ඇවිල්ලා කෑ ගහන්න යන්නේ නැහැ. අපි ඒකට උදව් කරන්නේ නැහැ. ඒ නිසා කිසිම පාපයක් මඟ ඇති වෙන්නේ නැහැ. කායික වාචසික කොමටත් නැහැ. මනසෙමුත් රාග දෝෂ මොහ ප්‍රධාන වශයෙන් ආනාපානෙ වගේ උදාසීන අරමුණට එන්නේ නැහැ. දැන් මේ ඉඳගෙන ඉන්න බව දැනගත්තට එන්නේ නැහැ. ඉතින් බුදුසසුන කියන්නේ මේක පුළුවන් නම් ඉතුරු වෙන්න කියලා පුළුවන්. මේකත් මේක පුළුවන් බැරි කම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේක ගණන් ගන්න නැතිද? මේක දරු කරන්නේ නැහැ. අපි ඉතනට වැඩි ලොකු කුට්ටි කඩන්න ආද. නූඩාතු අල්ලන්න ආද. උඩාතු ඇල්ලුවොත් ගොඩක් මෙහෙම පසු බිම එන. ඒක නිසා සාමාන්‍ය භාවනා කර්මවා කියන එක කොහොමඩක් වඳින්න වටින වැඩි. හරි ගියා නොහිටියා කියන එකත් නෙවෙයි වඳින්නේ. නිජවට භාවනා කරනවායි කියන එක. ඒක වටනාගම කියලා දෙන්න බෑ. ඒ කියන්නේ මේක කියන්නේ සතතාභ්‍යාසය කියලා. නිතිපතා භාවනා කරන නිසි වෙලාවට නිතිපතා භාවනා කරනවා නම් ඒ කියලා කියනවා මේ හැබැයි පාලමක් තියෙන්නේ. ඒ පාලමේ හරියට ගණන් කළා ගුරුත්ව කේන්ද්‍රය දැනගෙන ගම්මිර සැටයකින් ගැහුවොත් මුළු පාලම දෙදරු කරනවා. ඉල්බෝලකින් ගැහුවොත් ඊට වැඩි ප්‍රමාණයක් දෙදරු කරනවා. යකඩුලියෙන් යව චිතෛල ප්‍රමාණය දෙතුන් කරනවා. ගුරුත්ව කේන්ද්‍රයට වදිනවනම් ඒක මුළු පාලම් පුරාම යනවා. ඉතින් කියලා තිනම් කො කම්මිරසයක් ගහලා කම්පනයක් දුන්නොත් පාලමේ දෝලනයක් ඇති කරන එක යහට තල වෙනවා. තව කම්මිරි සැටකින් යවුවොත් ඒ දෝලනේ දෙගුණ වෙනවා. හරියට ඒක යහ කෙලවට ගියාම ඇසේ තවත් කම්මිරි සැටකින් වැටෙනොත් ඔහොම කළා කම්මිරි සැටකින් ගහලා පාලම කඩන්න පුළුවන් කියලා තියෙනවා භෞතික විද්‍යාව. ජිල්බෝලෙන් ගහලා පාලම කඩන්න පුළුවන්. හැබැයි හරියට පැද්දෙන තැන ගන්න. ඒක නිසා කවදාකවත් තාම එකක් දෙරට එකක් පාලම කැනකොට මාච් පාස් කරන්නේ නැහැ. බැරි වෙලා හරි කකුල තියෙන වේගයේ ඔක්කොගෙම සම වෙලා පාලමට වැදුනොත් පාලම කඩලා යනවා. ඒ නිසා එතෙන්දී නිකන් ආවට ගියා ගන්න කියනවා. ඒ නිසා කෙලස් කන්ද පාලම වගේ. අපි ඒක චිත්තක්ෂණේ ලම්බිත සැටයක් කරා. ගහගෙන ගියොත් තමයි තේරෙනවා මේ මහා කෙලස් කන්ද නිකන් අරේට අංශු වලට කඩලා බිම දාන්න පුළුවන්. නැත්නම් අපි හිතන්නේ නැහැ පාලමක් හදන්න පුළුවන් කියලා ගම්මිරි සැටේ. අපි හිතන්නේ මිසයිල් එකක් එනකම් බලන්න. ඉතින් ඒකයි පුදුතක් කියන බලඩ කියන උපකරණය පාවිච්චි කරපන්. ඒක ගැම්ම ගන්නilla. ඒක නිතර පුරුදු කරලා ඒකම අදහනවා. වෙන මොනම ධර්මයක් කරන්නේ වෙන මොන පීචක්වත් නැහැ. වර්තමාන මොහොත හැම ඉන්න චිත්තක්ෂණයකම අපි කරන්නේ අර ගහලා මේකේ දෝලන වේගයේ 90 වෙලාවට දක්වත් ගන්න. ඉතින් හිතන්න බෑ. මේ එහෙම නැත්නම් අපි එකතු කරලා තියෙන කෙලස් මනින්ද ගත්තොත් බොසලින් මනලා වෙනම එක මනලා ඉවර කරන් පෙන්නන කෙලස් තියෙනවා. මන්ටර ගහන ගැහිලි තියෙන දක්ෂකම දිගට ගහගෙන යනකොට රිද්ම එක අවුල. ඊට පස්සේ කියන්නේ මේ පාලම දැන් දෙදරනොයි කියනකොට පුදුම සතුටක් එනවා. වැටිලා නැහැ. මේ ගහන ගැහිල්ලෙන් දැන් කීකරු වෙලා ඉන්නේ. මන්ත්‍රේ මතුරුන පරල වේගට එනවනම් සම්පූර්ණ පරල වෙන්න ඕනේ මන්ත්‍රේ හරි. ඒ මන්ත්‍රේ හරි බව තේරුම් ගන්නකොටම නිවැරදි ආනිසංසය ඉන්න පටන් ගන්නවා. සමහර දේන මේ අවුරුදු 2600ක් පරමත මේ මන්ත්‍රේ ඇත්තයි. බුදුහාමුදුරු කියපු දේ චිත්ත වෙන දෙයක් මට මෙතෙන්ට එන්න කොච්චර කල් ගියාද? ඒ මොකද මම මෙතෙක් කල් හිතුවේ නැහැ ගම්මිරි සැටේකින් ගහලා පාලමක් කඩන්න පුළුවන් කියලා. මොකද අපි කල්පනා කරන්නේ පාලමේ බරයි ගම්මිරි සැටේ බරයි. මම ටික දිගට ෂූට් කරගෙන ෂූට් කරන්න ගියොත් කඩන්න පුළුවන්. ඔක භෞතික විද්‍යාවේ පයිරල්මන්ගේ පොතේ මේ ලියලම තියෙනවා. ගම්මිරි සැටේකින් කියන ජිල් බෝලයක් එකක් තියෙන්නේ. මාබල් එකක් හරියට පදිනවා නම් හැබැයි ගුරුත්ව කේන්ද්‍රයට ගහන්න ඕනේ. ඒකයි පුතේ නැති කායන වසනාටම කියලා ගහන්නේ. කොල්ලන්ට ගත්ත දෙකට මොළ නැහැ. මට කියලා දෙනවනේ කොහොමද සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කියලා මම නැතික නැති කියලා දෙනවා. ඒ ප්‍රශ්නේ අපේකන කියලා දෙන්න. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මෙහෙමයි මෙතනදී ඇති වෙන්නේ මෙන්න සක්කාය දිට්ඨිය කියලා මම ඒකට උත්තරේ දෙන්න. එහෙනම් සක්කාය දිට්ඨිය මොකක් අදහස් කළා කියලා මම දන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න කටුගෙන් මම ඇහිලා ඉන්නවා සක්කාය දිට්ඨිය වර්ණ කරන්න කියලා. ඒක පොට්ටපැද සූත්‍රයේ ඉතිරරට ලස්සනට සංඥාග්‍රහයට යනකම් විස්තර කරනවා. එතකොට පොට්ටපාද අහනවා මේ
ස්වාමීන් වහන්සේ මේ ආත්මය කියලා එකක් තියනවද නැද්ද කියලා. ඒක බුදුහාමුදුරුවෝ ඔබ ආත්මය කියලා කියන්නේ මොකෙටද කියලා. මේ කයට. එහෙම නම් කරන්නේ මෙන්න මෙන්න විස්තරය. ඔබ කය කියන එක මෙන්න මේ මේ බලපන් මේක නැහැ. නැහැ නැහැ මම කය නෙවෙයි අදහස් කෙරුවේ. මම කතා කරුවේ නාම කොටස. ආයෙක අර බලපන් ඒකෙත් නැහැ. එනම් බැටුවේ නාම රූප දෙකක් නෙවෙයි ඒකත් තරම් බලපන්නේ නැහැ. ඉත හරියට කය කියනකොට උදාහරණ බාරගත්තා වගේ තමයි. මොකද එයාගෙන් වර්ණගා ගන්න ප්‍රශ්නේ. එහෙම නැත්තම් වෙන්නේ සක්කාය දිට්ඨිය මාත් බාරගත්තා වෙනවා මේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා. එනිසා ප්‍රශ්න කරු වර්ණ ගන්න ඕනේ Tamanට තේින්න විදිහට මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය කියලා මගේ මොළේට තේරෙන්නේ කියලා ඒකනම් විග්‍රහ කළා මට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් එයා හිතන දේ හිතලා උත්තර දෙන්න මට බෑ. ඒක කවදාකවත් කියලා දෙන ප්‍රශ්නයක් නෙවෙයි. එනිසා මේ ප්‍රශ්නේ මට අවලා තියෙන්නේ කේස් එක විතරයි. අතුලේ මොකුත් නැහැ. මට කේස් එකේ වැඩ බෑ මම රැවටෙන්නේ මට ඇතුලේ මදේ වුනේ මදේ આવුත් මම උත්තර දෙනවා මයි දක්ෂකමකට පුබං කරේ හැටියට සංඥාවේ සම්පූර්ණ නිරෝධය සංඥාක සංඥා නිරෝධය අභිසංඥා නිරෝධය ඒ වගේ අදහසකින් තමයි අහන්නේ එහෙම කෙරුවට පස්සේ ආත්මේ තියනවාද? ඒතකොට බුදුහාමෙක් ආත්මේ කියන එක මොකද අදහස් කරන්නේ කියලා. යා වරදඟන හැටියට පතුරු ගහලා පෙන්නනවා ඒක නෑනේ. එයා එතකොට කියනවා ඒක නෙමෙයි මේක. අනේකත් අරම්මල වයිකෙත් නෑනේ. අයි කරම්මල මම මේකෙත් නෑනේ. කියලා අපි ආත්මවාදී කාටවත් නැති කරන්න ඕනේ නෑ. එයාට කියන්න ඕනේ පුළුවන් නම් ආත්මවාදී ඔප්පු කරලා පෙන්නපන්. ආත්මය තියනවා කියලා පෙන්නපන්. ඒකත් එක නඩු කතා කරමු. මේ සත්‍යකෙන් නම් කෙලිම කිව්වේ මූණ කැතයි කියලා. එච්චර. සත්‍යකට කතා කරලා කිව්වා ඔබට ආත්මයක් තියෙනවා. ඔබට ඕනේ විදිහට පහන්නු පාටකම වර. ඒක නිකන් කිව්වලු මූණ කැතයි. පුළුවන් නම් වෙනස් කරගන්න. අටුවාව ඉස්සන්න එහෙමයි. සත්‍යකෙන් බඩ මහත යකඩපටියකින් බඩ බඳ ගන්න පුළුවන් තරම් මහත මූණ කැත කැවුමක් වගේ මූණ තියෙන මිනිස්සේ. ඒ පුදුහාන කැතන ඔබට ආත්මයක් තියෙනවා මූණ ලස්සන කරගන්න. මේ කවුද මට මේ ඊයේ පෙරේද කතාවක් කිව්වා මේ මන්ද මෙහෙදිද කියලා වින්සන් චර්චිල්ට මේ යානු කෙනෙක් ඇවිල්ලා හන්දයි බැලලා දිනවා මේ ෂර් මෙහෙමයි බීලා ඉන්නේ හරකටයි හරි හොඳ නැහැ ඊට පස්සේ කළු බීව නම් හෙට මට ඩෝප් එක වයි එහෙම ඔබේ මූණ කැතයි කිව්වා ඒක හෙටත් කැතයි ඩෝප් එකට ගෙටුව දිනුට බැලලා යයි I'll be become sober by tomorrow morning, but I feel your case is ugly. ඒක නැති කරන්න බෑ. ඒ මේ චූල සත්‍යකට කතා කරන්න කියලා තියෙන්නේ ඔබට ආත්මයක් කියලා නම් ඇයි ඔය මූණ කැතමුණ කියන්නේ? අදිස්ත්‍යං කර මූණ හදාගන්නක. බොහොම සරල දෙයක්. එයාට ඒක බොහොම ගැඹුරට යනවා. ඒ බුදුයන්න්ට පාවිච්චි කරන්නේ ඒ මිනිස්යා නගන ප්‍රශ්නේ හැටියට පේන්නේ අපහාස කරනවා වගේ. අපහාසයක් නෙමෙයි. යා නගන ප්‍රශ්නේ කියලා උත්තර දෙන්න කියන්නේ අපි නැත්තම් ප්‍රශ්න බාරට ගත්තා ඉන්න. ප්‍රශ්න බාර ගත්තොත් ආත්මවාදී බාර ගන්නවා. ප්‍රශ්න කරුගේ අහන හැම ප්‍රශ්නයක් කරනවා උත්තර දෙන්න අපිට බැහැ. මොකද යා මොකක් හිතාන අහනවද දන්නේ නැහැ. එයා කිව්වොත් නෑ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ ආවලිකට මම හිතන ඇව්වේ ඒක නෙවෙයි කියලා. අර අර පළවෙනි උත්තරේ සම්පූර්ණයෙන්ම අහගෙන හැබැයි එතකොට හිතන වැඩි මම මේ ප්‍රශ්න අහනකොට විරුද්ධව කතා කරන්නේ නැහැ මගේ එහෙම එකක් නැහැ මං කියනවා මේ මොකද්ද මේ ආ මේ සක්කාය දිට්ඨි කියන එක වර්ණගන්නේ එතකොට අපිට පුළුවන් පදනමක් සහිතව සාකච්ඡා කරන්න නැත්නම් හිතුව දෙයකට මම උත්තර දෙන්නේ